वाहिनी श्रीलंकीय अभिमानय අයිබුවන් ලංකේය සමාජ දිශානතියේ වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව අපි අදත් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ඉර හරි කෙලින් වැඩසටහන මෙලෙස. හොඳයි ඉතින් අදත් ආරම්භ කරමු ඉර හරි කෙලින් වැඩසටහන විශේෂයෙන්ම ඔබ දැනටමත් දන්නවා අද වැඩසටහන සම්බන්ධයෙන් රටේ තතු පිළිබඳව කතා බහ කරන්නට දේශපාලනයේ මේ දිනවල පවතිනව තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට අද මැදිරියට පැමිණ තිබෙන අමුත්තාව. ඒ තමයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයිබෝන් කියලා පිළිගන්නවා මැදිරියට. ආයිබෝන්. ඒ වගේම තමයි ලක්ෂී රාමනායක අදත් සුපුරුදු පරිදි ප්‍රශ්න විමසන්නට සිටිනවා. අද දිනේදී රටේ ජනතාවට දැනගන්නට අවශ්‍ය සියලුම දේ අප ජාතික ජනබලවේගයේ ඉදිරි කටයුතු පිළිබඳවත් අපි කතා බහ කරන්නට සූදානම් වෙනවා. ඉතින් නැවත වාරයක් පිළිගන්නවා මැදිරියට ඔබව ඔබේ පක්ෂයේ ඔබේ බලවේගයේ ඉදිරි ගමන් කටයුතු පිළිබඳව දැනුවත් කරන්නට. මේ දිනවල රටේ විශේෂයෙන්ම අපි කතාබහකට ලක් කරන කාරණයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය සම්බන්ධයෙන් රටේ ඇති වෙලා තිබෙන ප්‍රශ්නය වගේම මේ සමාලෝචනය සම්බන්ධයෙන් අප කතාබහ කරන්නට යද්දී ඔබගේ බලවේගය වගේම තවත් පක්ෂ ගණනාවකින් මේ සාකච්ඡා සඳහා පැමිණ තිබීමේ යම්කිසි වර්ජනයක් පෙන්නුම් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ බලවේගයේ තීරණය මොකද්ද, ඒ වර්ජනයට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් තමයි ඔබෙන් විමසන්නට යන්නේ අපේ පළවෙනි කාරණය ලෙසට. ඔබ සූති අද වැඩසටහන ආරාධනා කිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි එක් වතාවක් අපේ පක්ෂ කාර්යාලයේ මුණ ගැහුණා. ජාතික ජනබලවේගය IMF එක සම්බන්ධයෙන් අපේ ස්ථාවරය අපරතීන සැක සහිත තැන් සහ අපි මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නට අපේ තිබෙන සැලැස්ම පිළිබඳ ඔවුන් දැනුවත් කරා. ඔවුන්ටත් අපෙන් විමසන්න ප්‍රශ්න තිබුණා. මම හිතනවා එතනින් එහාට අපි සාකච්ඡා කරනවා නම් කුමක්ද සාකච්ඡා කරන්නේ කියන එක පිළිබඳව අපිටත් අදහසක් තියෙන්න ඕන. නැත්නම් ජනාධිපතිවරයා කැඳවූ පමණින් IMF එකත් එක්ක සාකච්ඡා කරන්න කියලා යන්න අපි සූදානම් නැහැ. මොකද අපි දැනටමත් අපේ මතය උන්ට ප්‍රකාශ කරලා තිබෙන්නේ. එතකම මේ ජාතික ජන බලවේගය ඔබගේ ආණ්ඩුවක් කවත් ඔබට බලය හිමිවුවොත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඉදිරියට අනේක සම්බන්ධයෙන් මේ දිනවල මැතිවරණ වසරක් තුළ මැතිවරණ වේදිකාවල යම් යම් ආකාරයට කතා බහකට ලක් වෙනවා. ඔබට මේ ගිවිසුම් අවලංගු කරන්න හැකියාවක් තිබෙනවද? එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ යන්න තියෙන ගමන මේ විදිහට මේ යනවද කියන එක සම්බන්ධයෙන් ඔබේ බලවේගයේ මතය මොකක්ද? ශමල් දැන් वर्तमान जनाधिपतिवरया बलेटेन्नट पारकपागत्ते IMF हरहा एक उबड मतकना विपक्ष इन्नकोटात् दिगटम किवे IMF क्यों थरिकेल हेबै IMF पहुगे काले सिदुकरनद प्रकाशयन दिहा बलुआम तेंग लंकावड मध्यहत्तेन पीटर ब्रू वगे केनेक ओनुत कियान्ने IMF कोकटत् थैले नेमे कियला लोकेम IMF अद्दकीम तीन रटवला तिबेन अद्दकीम तमयि කියන්නේ යම් කිසි ආකාරයක අර්බුදයක් කලමනාකරණය කරගන්නට IMF එක යොදා ගන්න පුළුවන්. නමුත් ඒ රටක සමස්ත ආර්ථික ප්‍රශ්නවලට උත්තරයක් IMF වටුරුවේ නැහැ. ඉතින් ඕනුත් එක්ක කියනවා. හැබැයි අපේ රටේ මතයක් හැදුවා IMF යන්න නැතුව මුකුත් කරන්න බෑ කියලා. දැන් අවුරුදු දෙකකට විතර කලින් මේ ජනාධිපතිවරයාම ඔහු ජනාධිපති කලනුත් ප්‍රකාශයට පත් කරා සහ මහ බැංකුවේ ප්‍රධානුත් එක ප්‍රකාශයට පත් කරා. අනිත් පැත්තේ ඔබට මතක ඇති ඔවුන්ගේ තිබුණු ප්‍රධාන තර්කයක් තමයි මේ විදේශීය ණය ප්‍රතිහුගතකරණය කරගැනීමේදී IMF නැතුව අපිට කරගන්න බෑ කියලා. හරි. හැබැයි අපේ මතක නම් ජාතික ජනබලවේගය බොහොම පැහැදිලිව අපේ ස්ථාවරයේ කිව්වා IMF වැනි ආයතනයක් මැදිහත් කරගෙන විදේශීය ණය ප්‍රතිහුගතකරණය කරගන්නවට වඩා අපිට අවස්ථාවක් තියෙනවද විශේෂයෙන් අපේ ද්වීපාර්ශ්වික ණයවල විශාල පංගුවක් 85ක් විතර අත්කරගෙන තියෙන චීනය, ජපානය සහ ඉන්දියාව. මේ රටවල් තුනත් එක්ක වෙන්වෙන්ව සාකච්ඡා කරලා අපිට යම් සහනයක් ගන්න පුළුවන්ද? මේක ඇත්තටම මේ රටවල් තුනෙන් සමහර රටවල් මේ මතය දරනවා කියලා අපි දන්නවා. ඒ නිසා ඒ කියන්නේ ලංකාවට පෙන්නුවේ ජනතාවට පෙන්නුවේ IMF
යාම තුල පමණමයි විදේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න පාරක් කැපිලා තියෙන්නේ කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. මම දැක්ක එක වෙලාවක IMF එක පාව කියනවා මේ විදේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්නේ ඒක ඒ රටේ වැඩක්. තාමත් අපිට බැරිලා තියෙනවා ණය ප්‍රතිව්‍යුගත කරන්නේ කරගන්නේ කොහොමද කියන එකවත් નિවැරදිව පරිපූර්ණ ඉදිරිපත් කරන අංග සම්පූර්ණව. තාමත් අපි මේ යම් කිසි ආකාරයක අපා ඉන්ටර්වල් එකක් ගත කරමින් ඉන්නේ ණය ගෙවන්නේ නැහැ. ඒත් ණය ගෙවන්නේ නැත් තත්වයක් ඇතුළෙදී තවම අපිට පුළුවන්කම් ලැබිලා තියෙනවා අපිට එකතු වෙන සංචාරක ව්‍යාපාරය නැත්නම් විදේශගත ප්‍රේෂණ වලින් සමහර අපනයන වලින් එකතු වෙන ඩොලර් ප්‍රමාණය පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන යම් බාන් ප්‍රමාණය කාර්යාණී කරන්න. නමුත් අපි මේ ණය ගෙවන්න ගත්තට පස්සේ අපි දන්නේ තාමත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මේ ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර ස්වයිරි බඳුන් කරලා තියෙන ණය කොහොමද කපා ගන්න කියලා අපිට සහන ලැබෙන ආකාරය අපි දන්නේ නැහැ තාම. ඉතින් ඒකත් එක තමයි ඊළඟ පියවරට යන්න වෙන්නේ. කොහොම වුණත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් IMF එකත් එක්ක ලෝක බැංකුවත් එක්ක එහෙම නැත්නම් ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක ජයික එකත් එක්ක මේ ආදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් එක්ක වැඩ කරන්න සූදානම්. අපි කොහොමද කියන්නේ ආයතනත් එක්ක අපි වැඩ කරන්නේ නැහැ දොරට වහලා තියෙන කියලා. සමහර දේශපාලන කණ්ඩායම් කැමති අපෙන් ඒ වචන ටික අහගන්න. නෑ අපි ඒකට සූදානම් නෑ. අපි ලෑස්ති තාම විවෘතව අපේ ප්‍රතිපත්ති සහ රටේ සැලසුමකට අනුව ඕන්නේ කටයුතු කරන්න. IMF කියන කාරණේ විශේෂයෙන් ගත්තොත් දැන් අපිට අර්බුදයක් කළමනාකරණය කරගැනීමේදී දැන් අපි ඉන්නේ අර්බුදයකදී මේ අර්බුදයේ කළමනාකරණය කරගැනීමේදී ක්‍රයිසිස් මැනේජ්මන්ට් එකකදී IMF එකෙන් ගත හැකි තාක්ෂණික සහ මූල සහයන් තිබෙනවා. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒ තාක්ෂණික සහ මූල සහාය අපේ දීර්ඝකාලීන සැලසුමත් එක්ක නොගැටිය යුතුයි. අපිට මෙතනින් ගොඩ එන්නට තියෙන එකම මාර්ගය තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කිරීම. ඒ කියන්නේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමකින් තොරව නිෂ්පාදන ආර්ථිකයක් කරහා මේ අර්බුදෙන් ගොඩ එන්න බෑ. හැබැයි ඒ අපිට තිබෙන ස්ථාවර විසඳුමට බාධා වෙන ආකාරයට අපි IMF එකත් එක්ක එකඟතාවයකට ගියොත් මොකද වෙන්නේ? අපි කබලෙන් නිපදවනවා වගේ තත්ත්වයකට පත් වෙනවා. මම ඔබට සරල උදාහරණකින් පැහැදිලි කරන්නම්. දැන් මේ වන විට විදුලි බිල වැඩි කරලා තිබෙනවනේ අසීමිතව. ගිය අවුරුද්දේ 3 සැරයක් විදුලි බිල වැඩි කරා. ඒක ගෘහස්ථ විතරක් නෙවෙයිනේ, කර්මාන්ත වලට තෙල්සම් වැඩි කරලා තියෙනවා. ඒතර දැන් මේ විදුලි බිල වැඩි කිරීම ඇතුලේ මොකක්ද වෙලා තියෙන්නේ? අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල හෙන ගැහුවා වගේ අද විදුලි බිල ගෙවා ගන්න බැරුව කර්මාන්ත ලක්ෂ ගාණක් වැහිලා තියෙනවා. මම දැක්කා ජනහ සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවම කියනවා කුඩා පරිමාණ කර්මාන්ත 285,000ක් වෙලා තියෙන කියලා. ඊළඟට සමහර කර්මාන්ත අඩපණ කරලා තියෙන භාගයයි දුවන්නේ ප්‍රොඩක්ෂන් ලයින් එක. සමහර වෙලාවට සේවකයෝ අයින් කරලා තියෙන. ඒ කියන්නේ අපේ නිෂ්පාදනයේ ඍජුවම විදුලි බිල වැඩි කිරීම බාධා වෙලා තියෙනවා. මේ විදුලි බිල වැඩි කිරීමත් එක්ක භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය වැඩි කිරීම ඇතුළේ එක පැත්තකින් ජනතාවට මිලදී ගන්න බෑ. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර ඍණ බලපෑම් තරම් කරන්න බෑ. ඒත් ඒකෙන් වෙන්නේ තමයි ඩොලර එක අඩු වෙන එක. දැන් අපේ නිෂ්පාදන සැලැස්මට මේ IMF කොන්දේසිය කියන්නේ ආණ්ඩුව ආපු එකඟතාවේ බාධාක් වෙලා තියෙනවා. හරිද? ඒකයි මම කියන්නේ අපි මේ ගන්න තීන්දුව මේ මොහොතේදී ඉදිරි අපේ නිෂ්පාදන ආර්ථික සැලැස්ම අඩපණ කරන හෝ සම්පූර්ණයෙන් දුර්වල කරන ආකාරයෙන් නොය යුතුයි. මේ අවස්ථාව අර්බුද කළමනාකරණය කර ගැනීමේදී ඔවුන් එක සාකච්ඡා කරලා ගන්න පුළුවන් උපදෙස් වලට විශේෂඥ සහායට විරෝධයක් නැහැ. ඔත් එය අර දීර්ඝකාලීන සැලැස්මත් එක්ක නොගැටිය යුතු කියන ස්ථාවරතාව අපි එවගේම දැන් නිෂ්පාදන ආර්ථිකය සම්බන්ධයෙන් අපි දැකලා තියෙන ඔබතුමන්ලා විවිධාකාරයෙන් ඔබතුමන්ලාගේ අදහස් ඉදිරිපත් කරන මොන වගේ ප්‍රතිපත්තිද ඉදිරියේදී ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදන ආර්ථිකය නම් වාලීම සඳහා? ලක්ෂ්‍ය පැහැදිලිවම නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න නම් අපිට රටටම පුළුල් ජාතික ආර්ථික සැලැස්මක් වුණා කරනවා. අතර මේක ආර්ථික ප්‍රමණක් නේ රටට ජාතික සැලැස්ම. ඒ ජාතික සැලැස්මේ ආර්ථිකය කියන එක ප්‍රධානයි. මොකද සැලැස්මකින් තොරව කිසිම රටක් නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කළා නැහැ. ඔය 1977 අපේ රටේ මේ ඇති කරන ලද ආර්ථික විවෘතකරණය තුළ හදපු ඉතාම නරක මතයක් තමයි මේ ආර්ථිකය සැලසුම් කරණය කරනවා කියන එක මේ අපි වගේ රටවලට ගැළපෙන්නේ නැහැ කියන එක. හරි. ඒක ඇවිල්ලා ටිකක් ඒ කාලේ සෝවිත් දේශීය ප්‍රමුඛ සමාජවාදී කඳවුරක් තියෙනකොට ඔවුන් ඒක තල්ලු කරා මේ සැලසුම් සහගත ආර්ථිකය කියලා කියන්නේ සමාජවාදී මොඩල් එකක් නැත්නම් වාමාංශික මොඩලයක් කියලා. හැබැයි ඔබ ගිහිල්ලා බැලුවොත් ඉන්දියාවට අපි ආසන්න රට ඔවුන් මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර්
බිලියන 5000ක ට්‍රිලියන 5ක ආර්ථිකයන්න සැලසුම් කරලා තියෙනවා මේ මූල්‍ය වර්ෂය ඇතුළත. ඒ වගේම ඔවුන්ගේ සැලසුම තිබෙන්නේ ලෝකයේ 3 වෙනි ආර්ථික බලවතාවට පත් වෙන. ඒක එන්නේ නිකන් නෙවෙයි. ඒක මේ අගමැති මෝදිගේ පාලනේ යටතේ පමණක් අත්පත් කරගත්ත දැවජයග්‍රහණයක නියුන් සැලසුම් හදන්නේ. ඒ සැලස්ම නිදහස ලබාගත්තට පස්සේ ඉන්දියාව තමන්ගේ ආර්ථික ගමන තුලම පෙන්නුම් කළා. 1947 නිදහස ලබාගෙන 1950 වුණු ව්‍යවස්ථාව සකස් කරලා 51 තමයි ඉන්දියාව පළවෙනි වතාවට ප්ලෑනින් කමිෂන් එකක් හදන්නේ. එතෙන් සිට 1951 56 කියන පස් අවුරුදු සැලැස්මේ ඉඳලා 2014 වෙනකන් ඔවුන් ඕනම ආණ්ඩුවක ඒක කොංග්‍රස් ආණ්ඩුව වෙන්න පුළුවන් කොංග්‍රස් නොවන ආණ්ඩුව වෙන්න පුළුවන්. ඔවුන් මේ ප්ලෑනින් කමිෂන් එකෙන් හදන ආර්ථික සැලැස්මකට තමයි ඉන්දියාවේ ආර්ථික මෙහෙයුවේ. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩුකම් තීරුම් අරගෙන සහ ගෝලීය ආර්ථිකය ඇතුළේ ඔවුන්ගේ තන ඉලක්කයත් සලකලා 2015 ඉඳන් ඔවුන් ප්ලෑනින් කමිෂන් එක අප්ඩේට් කරා. යනුව NITI කියලා ආයතනයක් හදලා තියෙනවා දැන් National Institute for Transforming India. ඉන්දියාව පරිවර්තනය කිරීමේ ජාතික ආයතනය හැටියට ඒකෙන් තමයි ඉන්දියාවේ ආර්ථික සැලසුම් කරන්නේ. ඉතින් මේකත් ගත්තොත් ඉන්දියාව නිදහස් අරගලයත් එක්ක සම්බන්ධයි. 1935 විතර මට මතක හැටියට තමයි ඉන්දියාව තමන්ගේ ආර්ථිකය සැලසුම් කරන්නේ ගැන මුලින්ම සාකච්ඡා කරන පටන් ගන්න හේතුන ආණ්ඩුවක් නැහැ. නිදහස් අරගලය තුල ඉන්දියාව නිදහස් ව්‍යාපාරය තුල. ඉතින් එහෙම සැලසුමක් රටකට ඕනේ. මැලේෂියාවට එහෙම තිබුණා, චීනයට, වියට්නාමයට මේ හැම රටකටම සැලසුම් කරණයක් තිබුණා. ඉතින් ප්ලෑන්ඩ් ඉකොනොමි කියන එක වරදක් නෙමෙයි. මේ ප්ලෑන්ඩ් ඉකොනොමි එක පටලවා ගන්නවා කමාන්ඩ් ඉකොනොමි එකත් එක්ක. ඒ කියන්නේ රජය ප්ලෑන් කරනවට එහා ගිහිල්ලා කමාන්ඩ් කරන තරකට. ඒක නෙවෙයි අපි කියන්නේ ආර්ථිකය සැලසුම් කරන රජය. දෙවනි පියවර ඒ සැලසුම ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක. අපි විශ්වාස කරන්නේ අපේ රටේ මේ තියෙන ප්‍රධාන අභියෝගය ඒ කියන්නේ ආර්ථික වර්ධනය අඛණ්ඩ ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න නම් ටිකක් දිගු කාලීනව අනිවාර්ය වශයෙන්ම පුජ්‍යනික අංශයේ මේකේ ගාමක බලවේගය බවට පත් කරගන්න ඕන. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. මොකද අපේ තියෙන ආර්ථික හැකියාව අනුව මුල් පියවරේදී මහා පරිමාණ කර්මාන්ත රාශියක් ආරම්භ කරන්නට තියෙන අපහසුකම් තියෙනවා. බල ශක්තිය ප්‍රශ්නය, තාක්ෂණික ප්‍රශ්න, අපේ තියෙන අමුද්‍රව්‍ය ප්‍රශ්න සියල්ල විසින්. හැබැයි රටකට මුල් අඩිතාලම දමා ගැනීමේදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අතිශය වැදගත්. උදාහරණයක් ගත්තොත් දකුණු කොරියාව අද Samsung වගේ දැවැන්ත කර්මාන්ත වලට යන්න කලින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ජාලයක් ඒ රටේ ක්‍රියාත්මක වුණාස අදත් ඒ ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවත් එහෙම තමයි. මැලේෂියාවත් එහෙම තමයි. ඒතකොට ඒ නිසා මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඒකේ පෞද්ගලික අංශය තමයි මේකේ ඩ්‍රයිවිං ෆෝස් එක බවට පත් වෙන්නේ. ඊළඟ එක අපි ඉතාම ඉක්මනට මේ නිෂ්පාදන ආර්ථිකය ඇතුලේ අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත්ත ගමනකට යා යුතු වෙනවා. මොකද මේ අපි දැන් නිෂ්පාදනය කරන්න ඕන දේශීය අවශ්‍යතාවයට පමණක් නෙමෙයි. එහෙම අපිට ඉස්සරහට යන්න බෑ. එහෙනම් අපනයනය සඳහා කොහොමද අපි අපේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යොමු කරන්නේ කියන එක. මෙන්න මේ ප්‍රධාන කරුණු සැලසුම පෞද්ගලිකංශයේ ගාමක බලයක් හැටියට කටයුතු කිරීම සහ අපනයන වෙළඳපොළක් කරගත නිෂ්පාදනය කියන අංශ වලින් තමයි අපි මේ නිෂ්පාදන ආර්ථිකයේ මේ පොළවේ පැලකලන බලාපොරොත්තු වෙන්නේ. එතකොට රජ්‍ය කාර්යභාරය මොකද්ද සැලසුම සකස් කරන අමතරව? සැලසුම සකස් කරනට අමතරව ඊළඟ රජයට තියෙන කාර්යභාරයක් දේශීයව කියන්නේ පුරවැසියාගේ පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය තහවුරු කිරීම වගකීම තියෙන රජයට. රජය ඇර වෙන පුද්ගලික අංශයකට කම්පැනියකට නැත්නම් පුද්ගලික නිෂ්පාදකයකට ඒ දඩේ කරන්න බෑ. රජය තමයි පුරවැසියනි වග කියන්නේ. ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ සියර්සියක් රජයෙන්ද නැත්නම් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකින්ද එහෙම නැත්නම් සියර්සියක් පුද්ගලිකවද වෙනත් කෝඔපරේටිව්ස් විදියටද මේ සියල්ල පැත්තකින් තිබ්බොත් අවසානයේදී රජය වග කියන්න ඕන පුරවැසියා වෙනුවෙන්. මෙන්න මේ ආකාරයට තමයි අපේ නිෂ්පාදන ආර්ථික සැලැස්මේ මූලික කරුණු සකස් වෙන්නේ. සමහරින් දැන් මේ මැතිවරණයක් එන වෙලාවක ජනතාවට හිතලා තිබෙනවනේ දැන් නොඑක් වේදිකාවල ඔය වගේ කතා යනවනේ. සමහර වෙලාවට ඔබතුමන්ලගේ වේදිකාවලටම මීට කලින් ඔබතුමන්ලගේ සහෝදරවරු සඳහන් කරලා තිබෙනවා අපිට සෙනඟ ඉන්නවා. හැබැයි සමහර වෙලාවට ඡන්ද හම්බුනේ නැහැ කියලා. හැබැයි මේ පාර එක වෙනස් වෙයි කියන මතයකුත් තිබෙනවා. දැන් ඔබ සඳහන් කරා රටේ නිෂ්පාදන ආර්ථිකය වැඩි කරන්න ඕනේ අපනයන ශාස්ත්‍රය දක්වා යන්න ඕනේ. හැබැයි මේ රට ඇතුලේ තිබෙන යම්කිසි දූෂණ ක්‍රියාවලියක් තිබෙනවා කොමිස් මුදල් ගැනීම සම්බන්ධයෙන්. එතකොට ක්‍රියාවලිය කොච්චර කාලයක් යයිද? සාමාන්‍යයෙන් වසර 6ක කාලයකට හෝ වසර 5ක කාලයකට දුර කාලයකට ආවොත් ජනාධිපතිවරයා හෝ මහමැතිවරණිය අධි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වසර 5ක කාලය යද්දී ඔබට මේ බලය හිමි වෙලා
අවුරුද්දක් ඇතුළත මේක කරන්න පුළුවන්ද අවුරුදු දෙකක් ඇතුළත කරන්න පුළුවන්ද මොකද ඇවිල්ලා ටික කාලෙකින් මේක කරන්න බෑ කියන මතේ බොහෝ අයක තිබෙනවා හැබැයි නිශ්චිත කාලයක් ඔබලට තියෙනවනේ මේ දේ කරන්න මේ 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 කාල රාමුව ශමල් අපි තුන් දෙනාම ඉපදිලා තියෙන්නේත් පාසල් ගිහිලා තියෙන්නේත් මොනවා රැකියා කරලා තියෙන්නේත් දැන් ජීවත් වෙන්නේත් එකම දේශපාලන සංස්කෘතියක් ඇතුළේ ඒ කියන්නේ මේක දූෂිතයි මේක නාස්තිකාරයි මේක නීතියක් නෑ මේක දේශපාලන බලයට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම දෙයක් ඇතුලේ අපේ රටේ ජනතාවට යහපත් දේශපාලන සංස්කෘතියක් නැත්නම් good governance යහපත් ආණ්ඩුකරණයක් තුල අපි කියන මේ නිෂ්පාදන මාදිලිය කෙසේ යයිද කියලා සමහර උපකල්පනය කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන මැජික් එක තියෙන්නේ මම අර කියපු නිෂ්පාදන සැලැස්මේ හෝ අපනයන අභිමුඛ ආර්ථිකයේ හෝ පෞද්ගලංශය දායක කර ගැනීම නෙවෙයි ඔබ කිව්වා වගේ හරි මීට කලිනුත් දේශපාලන නායකයෝ කියලා තියෙනවා නමුත් ඔය කියන සැලසුම ක්‍රියාත්මක කරගන්න නම් මේකත් එක්ක තකට තක ඒ කියන්නේ ඒකත් එක්ක බැඳිලා වෙන් කරන්න බැරි තරමටම යා යුතු දේ තමයි දේශපාලන සංස්කෘතිය අපි කරගන්නා පරිවර්තනය ඒ කියන්නේ දූෂිත රටකට කවදාවත් මේ සැලසුම ක්‍රියාත්මක කරන්න බෑසා ඕන් සැලසුමක් හදන්නෙත් නෑ අපිට ආයෝජන ඕන දැන් මේ මේ අපනයන අභිමුඛ ආර්ථිකයකට අපි යන්න නම් අනිවාර්ය වශයෙන්ම තාක්ෂණය සහ ප්‍රාග්ධනය ආයෝජනයට ගෙනා ගන්න ඕන. අපිට ආයෝජන එන්නේ නැහැ. අපිට ආයෝජන නොඑන්නයි වියට්නාම් වගේ රටකට ආයෝජන යන්නයි හේතුව මොකද්ද කියලා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නය. ඒ විතරක් නෙමෙයි. දැන් මම මේ වැඩසටහන එන්න කලනුත් මුණ ගැහිලා ආවා එංගලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් තනි පුද්ගලෙක් ඔහු ලෑස්ති ලංකාවේ කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් යම් එක ආයෝජනයක්වත් නෙමෙයි ආයෝජනයකට නම් ප්‍රොෆිට් එකක් තියෙනවනේ. ඔහු ලෑස්ති මේ රට වෙනුවෙන් යම් දෙයක් කරන්නට තමන්ගේ ජීවිතේ ඉතුරු කාලය ඇතුළතදී. දැන් කරන්නේ නැහැ. විශ්වාසයක් නැහැ. ඔස්ට්‍රේලියාවේ ඉන්න සමහර කර්මාන්තකරුවන් අපිට කතා කරලා කියනවා මට තියෙන ඔස්ට්‍රේලියාවේ ෆැක්ටරිස් හතරක්, ෆිෂ් ඔයිල් ෆැක්ටරිස් හතරක් තියෙනවා. මම ලෑස්ති මේන් දෙකක් ලංකාවේ පටන් ගන්න. හැබැයි දැන් මම ලෑස්ති නැහැ. මොකද ඇමතිවරයාගේ සිට ප්‍රාදේශ සභා සභාපතිවරයා දක්වා කප්පම් දෙමින් කොමිස් දෙමින් කවුද කැමති කර්මාන්තයක් පටන් ගන්න. සම මේ දේශපාලන සංස්කෘතියේ කරගන්න වෙනස මැජික් එකක්. ඒක ඇතුලේ අපි බලාපොරොත්තු වෙනට වඩා වේගෙන් මට ඔබට මට ඔබ අහපු ප්‍රශ්නකට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන් අවුරුදු දෙකම ආරක් කියන්න පුළුවන් තුනක් කියන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඊටත් වඩා අඩු කාලයක් ඇතුළතදී අපි මේ සියලුම ඍණාත්මක දේවලු තියලම අවුරුදු දෙකක් දෙකමාරක් තියමුකෝ ඕන්නම් නමුත් දේශපාලන සංස්කෘතිය අපි කරගන්නා වෙනස ඇතුලේ ඊට වඩා ඉක්මනට මේ පරිවර්තනයේ ප්‍රතිඵල බලන්න පුළුවන් කමක් තියෙනවා ඒකෙදි දැන් මේ නිෂ්පාදන ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරගන්න වෙන්නේ ආණ්ඩු බලය හොබවන අයට නෙවෙයිනේ සැලසුම් හදන්න වෙන්නේ ආණ්ඩුව ඒ විශේෂඥයන් මැදිහත් කරගෙන තමයි නමුත් මම කියන මේ දේශපාලන සංස්කෘතිය එය මුළු මුනිම්ම ආණ්ඩුව කරන අයගේ වැඩක් ජනතාව ජාතික ජන බලවේගයට බලයක් දුන්නාම ඒ ආණ්ඩු කරන අය තමයි අපි තමයි එතකොට ඒ දේශපාලන සංස්කෘතිය මේ රටේ පළපදියම් කරන්න ඕන නීතිය විධාන හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ අපි ජනතාව නෙමෙයි දූෂණය වළක්වන්න ඕන අපි ජනතාව නෙමෙයි දූෂිතයන් දඬුවම් කරන නීතියෙන් අපි ජනතාව නෙමෙයි නේද ඒවට ජනතාවගේ සහයක් ඕනේ හැබැයි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම නාස්ති නතර කරන්න ඕන අපි ජනතාව නෙමෙයි ජනතාවට තියෙන පොඩි පොඩි කාර්යයක් නමුත් ආර්ථික සැලැස්මට වඩා මෙතන වෙනස තියෙන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම මුළු මුනින්ම ආණ්ඩු බලය හොබවන මත පැටවෙනවා. ඉතින් ඒක අපි ලොකු විශ්වාසයක් තියෙනවා. මේ වැඩේ අපිට කරන්න පුළුවන්. අපි කරනවා. බලයන් අපි එන්නේ මේ වැඩේ කරන්න. හරි. ඒ මොකද ඒ පරිසරය තුල තමයි මේ නිෂ්පාදන ආර්ථිකය හරියට ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේක කරන්න පුළුවන් බැරි නෑ. මොකද කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් අද කොහොමද වියට්නාමයේ තමන්ගේ සංචිත 1994 දී ඩොලර් බිලියන 2කට වඩා අඩුවෙන් තිබිලා අද වෙනකොට ඩොලර් බිලියන 110 දක්වා වැඩි කරගෙන තියෙනවා. නිකන් අපිත් එක්ක සමාන තත්ත්වයේ අපරාධන ආදායම අත්පත් කරගෙන ඉඳලා 1970 ගණන් වලත් අද වෙනකොට ඩොලර් බිලියන 350ක් 360ක් බිලියන 350 360ක් අපේ සමස්ත අපරාධන ආදායම සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10ක් 14 අතර ප්‍රමාණයක්. බිලියන 350 360කට යනවා. අපරාධන ආදාය කොහොමද එහෙම යන්නේ මෙන්න මේ ආර්ථික සැලසුම් කරණය සහ මේකෙන් දේශපාලන සංස්කෘතිය ඇතුළේ නිසා අපිට කරන්න පුළුවන් වැඩක් මේක අර ලෝකේ කොහෙවත් නැති අප්‍රායෝගික මනෝරාජික වැඩක් නෙවෙයි
ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩක් අවශ්‍ය කරන්නේ දේශපාලන අදිෂ්ඨානය කැපවීම සහ අනිත් පැත්තෙන් ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගන්න එක. පුංචි වාදා කිරීමක් කරන්න දැන් ඕකේ අපහැදිලිතාවයක් තියෙනවානේ. දේශපාලන සංස්කෘතිය හරියට හැදුවා කියලා දැන් ඔබතුමන්ලා ඇවිල්ලා කවුරු ආවත් ඉඳ ගන්න ඕන පද්ධතියක් තිබෙනවනේ මේකේ ජනාධිපතිවරයාගේ ඉඳන් යම් දේවල් වැඩ කරද්දී අපිට හොඳට මතකයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා මේ වැඩ ටික කරන්න ගියාට මේ අවුරුදු 76ක කාලය තුල දේශපාලඥයාගෙන්ම මේ වැරද්ද වුණා කියලා සමහර වෙලාවට ඔප්පු වෙලා නැහනේ නිලධාරීන්ගිනුත් වැරද්දක් වෙලා තිබෙනවා මේ දේශපාලන සංස්කෘතියේ ගැටලුවක්ද දේශපාලන පද්ධතියේ ගැටලුවක් තියෙන එකේ ප්‍රශ්නයක් තිබෙනවනේ එතකොට ඔබලා මේ බලයට ඇවිල්ලා දේශපාලන සංස්කෘතිය හැදුව පමණින් මේ දේවල් වෙයිද මේ පද්ධතිය කොහමද දූෂිත භවෙන් තොර කරන්නේ ඔබ කියන එකේ යම් සත්‍යයක් තියෙනවා මෙහෙම දේශපාලඥයා පමණක් නෙවෙයි දූෂිත රාජ්‍ය තන්ත්‍රයේ යම් ප්‍රමාණයක් ඉන්නවා කුඩා ප්‍රමාණයක් සමස්තේ නෙවෙයි පොලිසිය හමුදාවේ කුඩා ප්‍රමාණයක් ඉන්නවා අධිකරණ ශේෂ්ත්‍රෙත් කුඩා ප්‍රමාණයක් අනිත් ශේෂ්ත්‍රවල ගත්තොත් ව්‍යාපාරික ශේෂ්ත්‍රේ එම කුඩා ප්‍රමාණයක් ඉන්නවා හැබැයි දැන් ඉමුනෝග්ලොබුලින් වංචාව රාජනධාරින් විතරක් කරා නම් ඒක හොරකමක් ඒක මීට කලින් හෙළ නේද රෝවෙනවා මේ ඕනෑම හොරකමක් නිලධාරියෙක් කළොත් පොලිසිය කෙනෙක් හාෆ් ෂීට් බණ්ඩලයක් අරන් ගියොත් ඒක හොරකමක් ඒ වහුව වෙනවා අහුවෙන්නේ නැත්තේ මොනවද අහුවෙන්නේ නැත්තේ නිලධාරීන් හෝ ව්‍යාපාරිකයන් කියපු දේ එකතු වෙලා දේශපාලන බලය සහිතව කරගෙන දේවල් ඒව අහුවෙන්නේ නැහැ වහුව කරන්නේ නැහැ ඇයි ඒක පරීක්ෂණ කරන්න ඕනේ කවුද පොලිසිය තියෙන්නේත් ආණ්ඩු යටතේ නක් නඩු පවරන තියෙන නීති ප්‍රතිපාර්තමේන් තියෙන ආණ්ඩු යටතේ නක් හොරු ඉන්නේ තාණ්ඩු යටතේ නම් ඒතර අහුවෙන්නේ අන්න ඒක අපි කියන්නේ මේක පටන් ගන්න තැනක් තියෙනවා පටන් ගන්න මෙන්න දේශපාලන අධිකාරී එතකොට ශමල් රාජ්‍ය සේවයේ ඉන්න දක්ෂ නිලධාරීන් වුන් මේ රාජ්‍ය සේවයට කෙනෙක් යනකොට ඔබ අහලා තියෙනවද අපි යන්නේ නිකන් අයිස් ගහන්න හොරකම් කරන්න කොමිස් ගහන කියලා ඒ අදිෂ්ඨානයේ යන කෙනෙක් අහුවෙලා තියෙනවද නෑ නේද ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ වුන් කල්පනා කරනවා මේ ඉන්නේ පරිසරයේ දූෂිතයි ප්‍රොමෝෂන් එකක් හම්බෙන්න එහෙම අයට වාසි තියෙන්න එහෙම අයට උනුත් එක්කෝ කටවහගෙන ඉන්නවා එමත් ඒ ක්‍රමයට අනුගත වෙනවා මේක ඇතුලේ දක්ෂ මිනිස්සු ඉන්නවා කටවහගෙන පැත්තකල ඉන්න කට්ටිය ඉන්නවා සමහරට කලකිරු රට අතහැල ගියා ඉඳීවි මේ අය එනවා මේ වැඩේට සබය වෙන්න එපා දක්ෂ අවංක කැපවීමක් තියෙන මිනිසුන්ට අදාළ කරන පරිසර නිර්මාණය කරාට පස්සේදී ඒ අය මීට වඩා ජයකින් වැඩ කරන්න පටන් ගන්නවා සම හැමෝම මේක බෑ කියලා හිතන්න එපා කරන්න පුළුවන් මං කියන්නේ අපි උඩින් පටන් ගන්න උඩින් පටන් ගත්තාම බොහෝ දේවල් යටින් වෙනස් වෙනවා එතකොටත් ඔබ කියන ආකාරයට මේ දූෂණයට නාස්තියට අකාර්යක්ෂමතාවයට ජනතාව තුට්ටු දෙකට දාලා සැලකීමට අබ්බැහි වෙච්ච අය ඉන්නවා නම් රටේ නීති රෙගුලාසි චක්‍රලේක තියෙන්නේ ඒ වර තමයි හොඳයි ඔබ ඔය කියන දේශපාලන සංස්කෘතික වෙනස ඒ කියන්නේ ඒකේ මැජික් එක ඇති කරන්න මේ වෙනකොට මහ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය යම් ආකාරයකට වෙනස් වෙමින් තිබෙනවාද එහෙම නැත්නම් වෙනස් වෙලා තියෙනවා කියලා ඔබට හැඟෙනවද මොකක්ද ඔබලගේ අදහස ලක්ෂි අපි ඉන්නේ 2020 21 කේ නෙමෙයි අර කලින් ඔබ කියපු එක ඒ කියන්නේ ප්‍රෙස් වීමට සැනගෙනවා ඡන්ද තියෙනවද මොකක් හරි දුන්නාම රැවටෙයිද ඒ දේශපාලන චින්තනයේම නම් මේ රටේ ජනතාව ඉන්නේ තාමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තාමත් තියෙන තුනෙන්දගේ බලයක් සහිත පොහොට්ටු ආණ්ඩුවක් හැබැයි තමන් ඡන්දේ දීපු ජනාධිපතිවරයා සහ ආණ්ඩුවම ඡන්දකින් නෙමෙයි ඡන්දයක් මෑත කාලේ නැහැ කියලා දැනගත්තට පස්සේ ඒ ජනතාව පාට බහැර එළෙව්වා මේක ලේසි පහසු වැඩක් නෙමෙයි ඔය පොත් කියලා දැන් කුමන්ත්‍රණයක් අරගමයි කියලා කියන්න පුළුවන් හැබැයි ඇත්ත කතාව මොකද්ද අපේ රාජාවලියවත් මට හම්බෙලා නැහැ විජය රජුරන් ඉඳලා ශ්‍රී ප්‍රාජසිංහ රජුරු දක්වා ජනතාව මැදිහත් වෙලා එළවපු රජ කෙනෙක් රජවරු එළවලා තිනවා මාලිගාවේ කුමන්ත්‍රණ වලි නේද සහෝදරයා තව සහෝදරෙක් ඝාතනය කර රජ වෙලා තිනවා හැබැයි ජනතාව මැදිහත් වෙලා එළවපු රජ කෙනෙක් නැහැනේ දීසනායක ඉඳලා මේ දක්වා ජනාධිපති කෙනෙක් අගමැතිලට යන්න සිද්ධ වුණා 53 ජනාධිපති කෙනෙක් කෙලෙව්වේ නැහැ ජේ.ආර්.ගේ ඉඳලා මේ දක්වා ජනතාව මැදිහත් වෙලා එහෙම රටක්
जनताव मेव अभी क्यूवटम नेवे लाक्षी अभी क्यूवने वादा अभी काले से मेव कियन वेमिंग हेमिंग हेमिंग उलवट खांदी नमु जनतावटे प्रत्यक्ष अवबोध करगान थमंटम अद्धक विदगा सिद्धौना आर्थिक खड़ंग नवा पोलिंग इन सिद्धवेनवा तमंगे दरुअ खंडदेन विद्याज्ञे बेहद गण विद्याज्ञे मेहम तीन जनता तीर गता अपट मे नस्पत्य सिद्धुने खरमेटवा निशाने मे रट पालने कर्पये वरद खुरकाम नास्तीय सलसुमक नतिकाम ओंगे बड़बड़ा देशपालने सिधुकिरी मे आदि देवाले जनता यम तनकटाव ये जनताव तमाय मे देशपाल तीन गति इत जनताव इतरा मिश्रट अविलता फलात्पाचन तीयन और भाग्यवर फलात्पाचन तीयन दमे जनाधिपति वर्ण महामति वर्ण दिखे दिगड़िया वक्यदेन्नी मुखद मे देशपालन पेरली उखम वेन्नी अद जनताव ඉස්සරට අවිලා තියෙනවා වෙනද හිටපු ජනතාව නෙවෙයි ඉන්නේ ජනතාව වෙනස් වෙලා තියෙනවා ඔබතුමා විශ්වාස කරන විදිහට ඇයි ඔය දේශපාලන දෙගිඩියාව ඇති වෙලා තියෙන්නේ මොකද මහ ජනතාව අපේක්ෂාවෙන් ඉන්නවා විශේෂයෙන් විවිධ ආර්ථික පීඩනතා ඒ වගේම දුෂ්කරතා ණය බර බදු බර මේ සියල්ල දරා ගනිමින් මහ ජනතාව අපේක්ෂා සහිතව බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මැතිවරණයක් තියයි ඒක ජනාධිපති වර්ණයක්ද මහ මැතිවරණයක්ද මේ කියන දෙගිඩියාව මම හිතන්නේ पालक पांति अति करणुदेगीटपत्तिम जनतावेम अपेक्षा सहगत इंदीम रट हुदाय नम की मे विला जनतावट जननोत्तेम चंदेन्नी जनता मुनोकर चंद कूत् विनस्करण विधिय कूत् किल जनुनोत् अनिवार्यम इतने उत्तर एकता गोटाबे राजपक्ष सिद्धुमी गोटाबे राजपक्ष एलवन विला उना जनतावट अदहस तिब्बन मस हयात कि जनाधिपति एलवन चंद्यकिन किल समहार विटो लक्ष संख्या जनताव उहुम पाट नुबाहिनी अद जनता बलापुरत्न्नवा रईट चंद्यकिन अट विनस्करण सतका इवसगे नीमु तमे कौरवत्मे मे मे जीवत्व पूर्वांक इन्नवा निमे अब युवसगन तम अवस्था केशपालन पेत देशपालन मंत्रण मतकना फलात्पालन मति वर खाली रणिल विक्रम सिंह जनाधिपति वरियाम ऊह की ऊवा मे पोड़ी पोड़ी चंद वेडकने अभी लुक् चंद दिना की सलने की मुद्रणाल नोनट बलपैम करला फलात्पालन मति वर्ण खलदागन प्रधान वश हेतु ඒ කාලේ කරපු සියලු සමීක්ෂණ සහ බුද්ධංශ වාර්තාවල තිබුණේ පළාත්පාලන ආයතන සාතිශය බහුතරයක ඉදිරියෙන් ඉන්නේ මාලිමාව කියලා. ඒතොර ඒගොල්ලෝ තීන්දුව කරා රයිට් මේ ඡන්දේ නොතිය ඉන්නවා. එතකොට මේ ඡන්දේ කල් දැම්මහම ඒන කාලය ඇතුළතදී අපට අර ආපු ජනතා ආකර්ෂණය දිය වෙලා යයි කියලා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කල්පනා කරා අපිත් එතකොට දැන් මේ රැස්වීම තියෙන එකක් නෑ ජනතාව සංවිධානය කරන එකක් නෑ ඒගොල්ලෝ ටිකක් තමන්ගේ වෙන දේශපාලන කටයුතු කරයි ජනතාවත් නිකන් බලාගෙන ඉඳී ඡන්දෙකුත් නැතයි මොකටද දෙන්නේ කියලා එහෙම උපකල්පනයකට ඒගොල්ලෝ ගියා. ඒතකොට තමයි රල්ලි ක්‍රමසිංහ ජනාධිපති කිව්වේ ලොකු ඡන්දයක් දෙන්නම් කියලා. ඒගොල්ලෝ ජනාධිපතිව ලෑස්ති වුණා. මොකද ජනාධිපතිව ලෑස්ති වෙන දෙයක් නැහැ ජනාධිපති එනවා. හැබැයි ජනාධිපති වර්ණ සම්බන්ධයෙන් සමීක්ෂණ සහ බුද්ධංශ වාර්තා එනකොට ඒකෙත් ප්‍රතිඵලය පළාත්පාලන මැතිවරණ හපා. එතකොට තමයි දැන් මේ දෙගිඩියාවක් හදමින් ඉන්නේ. හැබැයි අපි රටේ ජනතාවට කියන්නේ जनाधिपति वर्णय पवत्वांड ऊना पवत्वणम सप्तंबर दाहत अक्टोबर दाहत यात्र मतिवर्ण कमीस बलयपेवर जुली विसी देखा अगोस दहन दिन सति हतर अतुदी जनाधिपति प्रकाशित पत्कर इक जनाधिपति कैमेतने इक पार्लमें कैमेत वाकने इक मुद्दा तीन वैद्य पोलिस ईजीपी हनदे वाकने व्यवस्थानुकूल कमीशन बड़े बलपेवर चंद प्रकाश पत्कर यानु अक्टोबर सामान्य पहदायवागे अतर जनाधिपति तियान्न विनवा जनाधिपति खाली महमति वर्ण कई दिए एक द्यवस्थानुकूल महमति वर्ण तबीमे तीन दुखिरी बलयति बेने जनाधिपति वर अट होते तम दीने पार्लमेंट अतर मिगसीधात कसंकल दुनिया जनाधिपति वर्या महमति वर्ण तियंड ऊ नमद की व्यवस्थानुकूल प्रश्न एम का व्यवस्था जनाधिपति दम बलैति तेन सा दंग प्रश्न मेहमे आंडव
කරන පොහොට්ටුවේ කණ්ඩායම. ඔවුන්ට ජනාධිපතිවරණයක් ගැන හිතන්නවත් බෑ මොකද අඩු ගානේ අපේක්ෂකෙක්වත් නැහැ. ඔය රාජපක්ෂල පවුලෙන් පිට ඔක දෙන්නෙත් නැහැනේ. ඉතින් නාමල් ඉදිරිපත් කරන්න බෑ බැසිල් දෙන්න බෑ චමල් දෙන්න බෑ මහින්ද රිල්ලන්න බෑ වගේ එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔය ඉතුරු විතුරුලා ඉන තාම පොහොට්ටුවේ මේ මේ ඉන්නවනේ සංවිධායක ටිකක් ප්‍රාදේශීය මන්ත්‍රීලා කරුම ටිකක්. එතකොට ඒ ඇත් එක ඒගොල්ලන්ට මහචන්දකට ගියොත් ජනාධිපතිවරණය පස්සේ මහචන්දකට යනවට වඩා කලින් මහචන්දකට ගියාම මොනවාර ටිකක් අඬුවක් හදන්න නෙවෙයි ඉතුරු කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ ඒගොල්ලන්ගේ සමස්ත සලස්ම තියෙන්නේ ඔක්කොම කියන්නේ දැන් කියන්නේ බැසිල් එක්ක ඉන්න පොහොට්ටුවේ සුළුතර කණ්ඩායම තමයි ඔය මහචන්දයක් කලින් ඕන කිය කියා ඉන්නේ. හැබැයි රන්ලි වික්‍රමසිංහ ජනාධිපති ඉන්නේ කොහොම තාම දැන් ඊයේ කුලියාපිටියෙන් පටන් අරගෙන ඔහු කැම්පේන් බාර දෙ දෙන විදිහ ඔහු සමහර අයකට කතා කරලා මෙන්න මේ විදිහට මාලිමාවට මඩ ගහන්න ඕනේ අපවාද මොනහ කියලා මේ ප්‍රොජෙක්ට් හදන විදිහ කොගෙම්ම බැලුවාට පස්සේ අපිට පේන්නේ ඔහු සූදානම් වෙන්නේ ජනාධිපතිනේ මොකද ඔහුට දැන් බිමක් නැහැ පල්ලක් නැහැ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවත් පත් කළා නැහැ ඒතර මෙන්න මේ 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 කතාබහ නිසා තමයි විවිධ මේ මිටින් වල ප්‍රවෘත්ති මැවෙන්නේ හැබැයි අපිට පේන්නේ මෙහෙම ගිහිලා ගිහිලා ජනාධිපතිනේ අය කියලා ඔබතුමා කියන විදිහට ජනාධිපතිවරණයක් තියයි කියලා ඔබතුමන්ලා කියනවා මහ ජනතාවය ගැන අපේක්ෂා සහගතව ඉන්නවා හැබැයි දේශපාලන දෙගිඩියාවක් තියෙනවා කොහොමද දැන් ජනාධිපතිවරණයක් සඳහා මහ ජනතාව සූදානම් කරන්නේ එහෙම නැත්නම් මහ ජනතාව සංවිධානය කරන්නේ ඒකත් ඉතාමත් වැදගත් වෙනවා මං හිතන්නේ මේ වගේ කාල සීමාවකදී ලක්ෂි දැන් අපිට තියෙන්නේ ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය කොහොමද ජනාධිපතිවරණය පවත්වලා අවසන් වෙච්ච ගමන් අපි බලයට පත් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ පළවෙනි කාර්යය තමයි මේ පාර්ලිමේන්තුව ඉස්සරලා දාන්න එක. මොකද මේ පාර්ලිමේන්තුව ජනතාව පිළිගන්නේ නැහැ නේ. ඒක සති 8කට පස්සේ මහමැති වර්ණයක් එනවා. ඉතින් මේ අවුරුද්දේදී දෙසැම්බර් වෙනකොට මහචන්දෙත් තියලා අවසන් කරනවා. ඇයි ජනාධිපතිතුන් සහ මහමැති වර්ණදී අපිට බලයක් ඕනි? මේ රටේ ජනතාව අතර බලයක් ගන්න ඕන කම තියෙන්නේ රට ගොඩනගන්න පටන් ගන්න ඕනනේ. දැන් මේ අපි මේ විපක්ෂයේ ඉඳලා මෙහෙම විපක්ෂයේ ඉඳලා ගිහිල්ලා ස්කෝල්ට කම්පියුටර්ක් දීලා හරි සපත්තු කුට්ටමක් දීලා රටක් හදන්න බෑනේ. ඒ වහොඳයි ඒව මේ 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 පුදුල මාධ්‍ය ආයතනත් කරනවා ස්වේච්ඡා සංවිධානත් කරනවා පින් අතේ වැඩේට ඒව කරනවා රටක් හදනවා කියන්නේ ඒක නෙමෙයි ඒතකොට මේ බලය අරගෙන රට ගොඩනගන්න පටන් ගන්න ඉක්මනට ඒතකොට මේ මැතිවරණය පස්සෙ තමයි කරන්න වෙන්නේ ඒක තමයි ආරම්භය එතකොට මේ දේ දක්වා යන ගමනේදී අපි කරමින් ඉන්නේ මොකද්ද ජනාධිපති වුණද මහමැති වුණද කියන එක නොසලකා ඇත්තටම අපි මේ රටේ ජනතාව ක්‍රමානුකූලව සැලසුම් සහගතව සංවිධානය කරමින් ඉන්නවා. දැන් ඔබට පේනවා ඇති අපි විශ්‍රාමගිය ත්‍රිවිධ හමුදා අය ත්‍රිවිධ හමුදා සාමූහික අපේ සංවිධානය කරමින් දිස්ත්‍රික් සමුළු පවත්වමින් ආසන සමුළු පවත්වමින් ඒ අය මේ මේ බලවේගයේ නැත්නම් මේ ජාතික ව්‍යාපාරයේ ප්‍රබල කොටසක් බවට පත් කළා තියෙනවා. එයා දැන් ගම්මුල වැඩ. ඊළඟට අපි කාන්තා සමුළු පවත්වගෙන යනවා මේ නේද? මේ 10 වෙනිදා තිබුණා දවැන්ත කාන්තා සමුළුවක් කොළඹ අපි පටන් ගත්තේ දෙසැම්බර් 30 මාතරින් දැන් බොහෝ දිස්ත්‍රික් අවසානයේ තව දිස්ත්‍රික් 5ක් 6ක් ඉතුරුලා තියෙනවා අපි අලුත් අවුරුද්දට කලින් ඒකත් අවසන් කරනවා. ඒතර කාන්තාව රටේ පළවෙනි වතාවට එයා ඡන්දේ දුන්න වෙන වෙන අයට විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂට මහින්ද රාජපක්ෂ ඡන්දේ දුන්නා තමයි. නමුත් මේ දෙන සංවිධානාත්මකව එකතුනේ නැහැ. ඉතින් අපි මේ ගේන්නේ නිකන් නෙවෙයි දිස්ත්‍රික් සමුළුවට ගේන්නේ කාන්තා සමුළුවට ගේන්නේ ග්‍රාමලධාරි වසම් මට්ටමින් කොට්ටාස මට්ටමින් කාන්තා සභා හදලා නායකව හදලා ඒයි විසින් තමයි මෙතනට සෙනඟ තමන් කණ්ඩායම අරගෙන එන්නේ. ඉතින් ක්‍රමානුකූලව කාන්තාව බලමුළු ගන්නමි මේ ජාතික ව්‍යාපාරේ කොටස බවට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ හාමුදුරුවන්සේලා වෛද්‍යවරු නීතිඥයෝ දීවර ගොවි ජනතාව දැන් සමුරු න්‍යායික උසහා කළමනාකරුවන් හෙට අනිද්දාට දැන් අපි පටන් ගත්තා සිරෝඩු දතර යදුරන් පෙරපාසල් ගුරු වෙන පටන් ගන්නවා තව ටික දවසක් ගිහිල්ලා. ඔය අතරේ තරුණ ප්‍රජාව හැමදේනම් තරුණ ප්‍රජාව අපි එක ශේෂ්ඨයක් දීවර ප්‍රජාව එක ශේෂ්ඨයක් අතාරින සූදානම් නැහැ කලාකරුවන්ද මේ නම කියවිච්ච නොකියවිච්ච හැම ශේෂ්ඨයක්ම ක්‍රමානුකූලව අපි සංවිධානය කරනවා ඇයි ඒ අපිට තිබෙන්නේ නිකම්ම නිකං බලයක් ගැනීම කියන සරල කාරණාව නොවන නිසා බලයක් ගන්න පුළුවන් මේවා කරන්න ඕනේ නැහැ බලය ගන්නම එතකොට තියෙන්නේ ලොකු ඇසියුම්ටික් කරාම ප්‍රමාණව සමහර වෙලාවට හැබැයි අපිට ඒක නේ වැඩේ අපි මේ ජනතාව බලවේග හැටියට පෙළගස්සන්නේ ඒ ජනතාවත් එක්ක තමයි අපි ඊළඟ පිර යන්න වෙන්නේ මොකද්ද රට හැදීම තමන්ගේ වගකීම භූමිකාව ඉටු කරන දැනුවත් ජනතාවක් තමයි අපිට අවශ්‍ය කරන්නේ අන්නේ සඳහා අපි මේ අර්බුදයක් කියමින් අර්බුදයට හේතුවක් කියමින් අර්බුදයට විසඳුමක් සාකච්ඡා කරමින් මේ අර්බුදයෙන් රට ගලවා ගන්නා මාර්ගයත් සාකච්ඡා කරමින් යන ගමනක නිරත වෙන්නේ ඒ නිසා තමයි දැන් ඡන්දේ ප්‍රලාත් පාන ඡන්දේ කල් දාලා නේද ඊට පස්සේ ජනාධිපතිව ගන්න මොන දෙගිඩියාව හැදුවත් දැන් අපි මෙතරම් තැනකට ඇවිල්ලා තියෙන්නේ
සමීක්ෂණ වලින් බුද්ධි අංශ වාර්තා වලින් අපි උඩට වැහිලා තියෙන ඔන්න ඔය ක්‍රමානුකූල සැලැස්මේ ප්‍රතිඵලයක් ඇටියට දැන් උතන මේ ප්‍රශ්නයක් තියෙනවානේ දැන් ඔබතුමන්ලගේ වැඩපිළිවෙලේ ක්‍රමානුකූලව වැඩේ ලස්සනට යනවා කාන්තාවන් ඔබලගේ පක්ෂෙත් එක්ක බලමුලුත් එක්ක එකතු වෙමින් යනවා ඔය අතරතුරදී ඔබතුමන්ලගේ පැහැදිලි ඉදිරිය පේන්න ගන්න වෙලාවෙම කාන්තාවන් සම්බන්ධයෙන් අමුතු කතා ටිකකුත් එනවා ඔබතුමන්ලගේ සහෝදරවරු සහෝදරවියෝම සඳහන් කරපු ගාල්ල ඉඳන් කොළඹේ එද්දී සිද්ධියක් සම්බන්ධයෙන් වගේම ගණිකාපෘතිය නීතිගත කිරීම සම්බන්ධයෙන් මේක පැහැදිලි කිරීමක් අවශ්‍යයි ජනතාවට මොකද්ද ඒ වගේ කතාවක් මේ මේ වෙලාවේ කිව්වේ අර මේ රටේ සංස්කෘතියත් එක්ක සමහර වෙලාවට ඒක ඔබේ පක්ෂයට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන් හැබැයි මේකේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් අවශ්‍යයි ජනතාවට දැන් කැමති මොකටද अभी गन का उत्ती पत्ति गमुक कैमेत मुकृत नीति कथ कर नीति कथ नोवीति अर्थ मेक अहने ये प्रकाशे तेन दोषसहगत भाव पिलीबंधव जाति का जन बलवेगे नीलवशेन मदसाकल क्यूवा मुखद क्यू एम गनिका वृत्ति नीति कथ क्रिये किसीम अदहस कपिटने ये संबंधे किसीम लिखित प्रकाश कपि करलने හරිද ඒක අපි පැහැදිලිව කියලා තියෙනවා එතකොට ඇයි ඒක ගන්න නැත්තේ ඊට පස්සේ මම අපේ මම දැක ඊට පස්සේ අපේ ලාල්කන් සහෝදරයා එහෙම YouTube ඉන්ටර්වයුව ගන්නවකද මේකත් කරේ YouTube එකගනේ ඔය සමන් මලී ගුණසිංහ සහෝදරිගේ ප්‍රකාශයාවේ YouTube එකකින් හැබැයි ඊට වඩා බලපු YouTube ඉන්ටර්වයුස් ගණනාවක් අපි කරා අපි බොහොම පැහැදිලිව කිව්වා මේ ප්‍රකාශයේ දෝෂයක් තියෙනවා ඒක ඒක අපි මෙන්න මේ විදිහට අපි මෙන්න අපේ ස්ථාවරය කියලා බොහොම පැහැදිලිව කියව. මොකද ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ කිසිම අදහසක් අපිට නැහැ. හැබැයි මේ රටේ දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන නැත්තම් Tamanට නිකන් රාජපක්ෂලාගේ බලය ගිලිහෙනකොට Tamanගේ උඩොක්කුවට නිකන් මොහේ බලේ උටුන්න කඩන් වටේ කියලා හිතාගෙන හිටපු කට්ටිය දැන් අර පළවෙනි ප්‍රකාශය අල්ලගෙන ප්‍රකාශයක් නෙමෙයි හරියට කියන්නේ. ඒ කියපටි ඔක්කොම කියන කමක් නැහැ. एक अर निका मे देशपालन वेदिका वो तुरंबल क्रमेंगे नूर हर को समूलों किसी तीर मकने हर द मुका दिला तीर दबी तो मुको दे क्यूल मुका दुनी दा क्यू आट पास ईट पहुंदर पहुंदर कांता दीप खलुतर फिर से अड़ूनाद वेड़ूनाद ये गोलंगे विशेष सजब मड प्रचार अतुले किसी महानी अक्ल आने यानी जन मेरटे कांतावन दवा अभी की अन्नी मुखद कील अभी बहुम पेहदलियों मत कील तीन वन गणिका वृत्ति नीति गत कर कांतावे पुराशी अंटे गहिल तीन अब इनका देशपालन वेदी कावल निकांगर तम सिल्लर मेक बाविताकर तमंगे कि तमंट गमन तीन के हितनाय मेक की खमकने वह की आगे अद्दे ऊंगी मे गमन लखंड बे अनी लाका सौदर प्रकाश उलंबगा ममकान अहंड गील की आनी अहंड हे वचन ख्याल रखने ये मनोद की आने की मुखद शमल अभी हदीन वड़ी कुहेद अभी मे ओपपाति उड़ी दबाक मे महापल इपदीला मे संस्कृति अत हदीन वड़ के आई मे जाति जन बल इन्नी कोहिंगार गिनला मे मे प्लांट क्या रोबोल मे देश मे समाज संस्कृति अतले हदन मिनीस्स मे आगा मदहन मिनीस्स मे तीन हर पद्धति निक इगन जीवत् मिनीस्स इतकोट अपील तीरी ने मे अभी इसहाटे अन्नकम तीन मे समाज संस्कृति इक्क गीयला बोध तीन सांकिता एववा विकृति कल की किसी तीर मकने मम बोट उदाहरण किया मम पे अदिना मे मे अद मारत अट्टेन सदा सामने मार मे 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 सौ दिन पत्री बिग मैच के आने नोदा जवेपे गेवाली बतमुटूस्तान दिव्यम जाति क्रीडाव क्राविद सकाई कीला मे कऊद कीलती मे सुगीश्वर भंडार कीला कैने मही तन सिरसे गोटावे जनाधिपति मागे लंग हिट के मे दिन पत्री अर्द मेकड़ पदनांकन तीयने जनता विमुक्ति पेर मैंने प्रधान लेखा टेलीन सील सहोदर या क्रय कील की प्रकाश अतिम कोलंब बिग मैच सांस्कृति बहुत मे वसरे अवसांग वे मे तीन मे फो पोस्ट टेलीन सहोदरी अमुत मना की पवसाई कील दाल तीन तुषार वन्यारच्ची तुषार वन्यारच्ची मैं नमकीन कोलबान कऊद कील
කාත්කද ඉන්නේ කියලා. UNP digital media එකේ ඉන්නේ. ඇය දාපු fake post එකක්. Fact check එකෙන් ඒක check කරලා වාර්තාවක් නිකුත් කරනවා. ඒක සම්පූර්ණයෙන් සාවද්‍ය ප්‍රකාශයක් කියලා. හැබැයි එහෙම තිබෙද්දී මේ දිනමින පත්තරේ ඒක ගහන නිවුස් එකක් හැටියට. ලංකා සී නිවුස් කියන වෙබ් එකේ ගහන එක නිවුස් එකක් හැටියට. හරිද? ෆැක්ට් චෙක් ඇතුළේ මේ ආයතන විසින් මේක බොරුවක් මේක ෆේක් නිවුස් එකක් කියලා තියෙද්දි. ඒතර මේ මොකද්ද මේ? මේ කාගේ වුණාවටද? මං කියන අඩු ගානේ මේ මේ වෙබ්සයිට් නෙවෙයි දිනමින වගේ පත්තරයකට මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ ඇවිල්ලා රටේ පිළිගත් ජනමාධ්‍යයක් නේද? රටේ ජන මේ ජනතාවගේ භාණ්ඩාගාරයෙන් බදු වලින් තමයි දුවන්නේ. අඩු ගානේ සදාචාරයක් තිබුණා මෙහෙම එකක් කිව්වද කියලා අහලා බලන්න. අද එහෙම එකක් නොකියයි කියන සාමාන්‍ය කොමන් සෙන්ස් එකක් මෙයාට තියෙන්න ඕන. ඉතින් මේවා තමයි මේ මේ මම කියන්නේ ඇයි මේ 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 වගේ ගොන් කතා කියන්නේ? දැන් මේ සුගීෂර් බණ්ඩාරයි මේ වගේ මේවා කියන්නේ. එක්ක ගොන් කමට. එහෙම නැත්නම් මේ වගේ දෙයක් කළේ ඒගොල්ලෝ කල්පනා කරනවා තමන්ට දේශපාලනයේ ටිකක් නමක් හදා ගන්න පුළුවන්. තමන්ගේ නම කියවි තැන් තැන් වල කියලා. අනිවාර්යයෙන් අපි මේක නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මෙන්න මේවා. අපි කැමති ඇත්තටම මේ ශමල් विवेचन योजना कर निष्पादन आर्थिक सलस्म हरियाणा देशपालन सांस्कृतिक वडक्ने देशपालने नास्य दूषण තියාගෙන රටක්කදන්න පුළුවන් කියලා දැන් සමහරව එහෙම කියන හදන. ඒවත් එක අපි තර්ක කරන් ලෑස්ති. හරිද? නමුත් මේ මොනවද මේ මේවා නිකන් ඊටාම සරල දේශපාලන උපක්‍රමයන්. මං කියන්නේ ඒගොල්ලන්ටත් මම කියන්නේ ජනතාව දැන් මේව රහු වෙන්නේ නැහැ කියලා. අපි කවුරුත් මේ ගැන ප්‍රශ්න කරේ නැහැ. මං දන්නවා දැන් මේ රෝයල් තෝමියන් බිග් බැච් එක වෙලාවේ සමහර කණ්ඩායම් මේක මේ 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 WhatsApp મેસેජ් එකකට යවුවා. ඒ fake post එක. හැබැයි කවුරුත් ඒක කලබල වුණේ නැහැ. ඒ මැච් එක බලන්නේ නේ ඒ පාසල් දෙකේ හැංගීමක් තියෙන නැත්තම් බුද්ධියක්ද ආදිශ්‍යෝ මේ මේවා ගන්නෙ නේ දන්නව මේක fake post එකක් කියලා. හැබැයි සමහර පත්‍ර මේ වෙබ්සයිට් මේ අරගෙන යනවා. ඉතින් මේක තමයි මම කියන්නේ මෙතනට වැටෙන්න එපා කියලා අපි කරුණාවෙන් ඉල්ලනවා හැම දිනාගෙම විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකට සම්බන්ධ අයට ඔබ පඩි ලබන්නේ ඔබගේ වාහන ඔබට දීලා තියෙන ඔබ තෙල් ගහගෙන යන්නේ මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින් එනිසා මේ වෙන දේවල් කරන්න එපා කියලා තම කරුණාවෙන් අපි ඇයි කියලා ඉල්ලන්න කැමති කරුණාවෙන්. නොමිසුතුඹට මේ අපි තවදුරටත් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලගේ ඉන්දිය ගමන ගැන. ඒ වගේම තමයි තරුණ රැලි සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා වූ ඔබතුමන්ලගේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කතා බහ කරනවා. අපි විරාමයක් ලබා ගන්නට තමයි සූදානම් වෙන්නේ. විරාමෙන් පස්සේ යලිත් හමු වෙමු. ඉර හරි කැලින් වැඩසටහනක් සමග. निर्माण රාත්‍රි 9:30ට ස්වර්ණවාහිනි බලන්න. ජිටෝල් කූල් සෙල්සියස් අංශක 5ක් දක්වා ඇඟට සිසිලසක් ලබා දෙමින් දහඩිය දුගඳ සහ විෂ බීජ පාලනය කර ඔබට නැවුම් බවක් ලබා දෙයි. පෞලී සෙමට ඩිටෝල් ආරක්ෂාව. ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. Lifebuoy shampoo ලේති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.
කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සියලක් සත්කාරයෙන් විතරයි. රොසෙල් ටයිල් බාත් වැසා උපාංග සඳහා 40% දක්වා වට්ටම්. ඔබට ළඟම රොසෙල් ප්‍රදර්ශනාගාරය වෙත අදම පිවිසෙන්න. රොසෙල් සුන්දරයි සමදා. සඳුබම් හැම විටම තියාගන්න ළඟම. ස්වර්ණශ්‍රී පුදුමයෙන් දිනපතා ජයග්‍රහණය කරන ජයග්‍රහකයන් තිදෙනෙකුට ඩයලොග් ෆන් බ්ලාස්ටර් වෙතින් වාසනාවන්ත අවස්ථාවක්. එක් ජයග්‍රහකයෙකුට ඩයලොග් ෆන් බ්ලාස්ටර් වෙතින් GBC-ය ස්වර්ණශ්‍රී පුදුමය. ලංකා ටයිල්ස් ඩිසයින් ඩැසල් සීට් 50ක් දක්වා වට්ටම් පෙබරවාරි 15 වෙනිදා සිට ලංකා ටයිල් රුපියල් මිලියන 12ක් වටිනා උපකරණ දිනා ගන්න. ජයග්‍රහකයන් 1000ක් වින් ග්‍රෑම් 100 පැකට් වේ පිටුපස ඇති ප්‍රමෝ අංකය 0777 122 166 SMS කර දිනුම් ලැබීමට එකතු වෙන්න. Win Dream Kitchen. හදින් හද රසවත් කරන Tiara. Now Mango Pire. Devil Kerala Telat Dala Fortune Soya. Now Kulu Badu Padamat. Nava Dulux Pentalite Hygiene Plus. Nivas Varnagandhi Me Parampara Vishwasaya. රොසෙල් ටයිල් බාත් වැසා උපාංග සඳහා 40% දක්වා වට්ටම්. ඔබට ළඟම රොසෙල් ප්‍රදර්ශනාගාරය වෙත අදම පිවිසෙන්න. රොසෙල් සුන්දරයි සමදා. ස්වර්ණශ්‍රී පුදුමයෙන් දිනපතා ජයග්‍රහණය කරන ජයග්‍රහකයන් තිදෙනෙකුට ඩයලොග් ෆන් බ්ලාස්ටර් වෙතින් වාසනාවන්ත අවස්ථාවක්. එක් ජයග්‍රහකයෙකුට ඩයලොග් ෆන් බ්ලාස්ටර් වෙතින් GBC-ය ස්වර්ණශ්‍රී පුදුමය. ඔබේ සමය ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නවලක්ස්. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මහජන පරිමණ්ඩලය වෙනුවෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුල ඔබතුමන්ලයි ප්‍රශ්නවලදී ඔබතුමන්ල එකතු වෙනවා, රටේ ප්‍රශ්නවලදී බෝලේ පාස් කරනවා. කැතයි නේද මන්ත්‍රීතුමනි මේ වෙලේ? සැබෑ අවකාශය විවර කරමි. මේ අනවශ්‍ය වේදම් නැති කරන්න ඔබ කැපකිරීම කරන්න සූදානම්. ඔබතුමා බෙහෙත් ගන්න වෙන රටවල් වලට යනවා. ඒ ඔබතුමා සෑහීමකට පත් වෙන විදිය. අධ්‍යතන පාලකයා විමසුමට ලක් කරන. මොකක්ද මන්ත්‍රීතුමනි මේ නාඩගම? අනාගත පරපුරේ ජීව නාලිය හඬ. නාඩිය. මේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නවලක්ස්. ලංකා ටයිල් ඩිසයින් ඩැසල් සීට් 50ක් දක්වා වට්ටම් පෙබරවාරි 15 වෙනිදා සිට ලංකා ටයිල් රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි. දැන් මිලිලීටර් 500ේ හාපික් බෝතලයක් රුපියල් 399ක් පමණයි. පියස් දැන් විශේෂඥ විශ්වාසය සමග. මෙලක් අත්විඳින්න අපි කවදාත් කීල්ස් යමු. ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. රොසෙල් ටයිල් බාත් වැසා උපාංග සඳහා 40% දක්වා වට්ටම්. ඔබට ළඟම රොසෙල් ප්‍රදර්ශනාගාරය වෙත අදම පිවිසෙන්න. රොසෙල් සුන්දරයි සමදා. රැඳි සිටින්න Nava Vaseline, the niacinamide vitamin samagin. Sandubam, hema vitama, tiya ganna lagama. ඔබ නැවත ඉර හරි කැලින් වැඩසටහන සමගින් අපි අද කතා බහ කරමින් සිටින්නේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාත් සමගින්. ඔහුත් සමග ඔහුගේ බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම මේ මැතිවරණ වසර තුල ඉදිරියේදී ඔවුන්ගේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද දිනේදී අපි කතා බහට ලක් කරන්නේ ජනතාවට පැහැදිලි කරගත යුතු ඔවුන්ගේ බලවේගයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් කතා බහ කරමින් සිටින්නේ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග කරන සාකච්ඡාවලින් ඔවුන්ගේ වර්ජ
විභජනය සම්බන්ධයෙන් වගේම තමයි ජනාධිපතිවරණයද මහමැතිවරණයද සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස සම්බන්ධයෙන් අපි කතා බහට ලක් කළා අපි යලිත් වතාවක් ඔබ වෙතට හැරෙන්නම් දැන් ඔබ මීට පෙර සඳහන් කරා ජනතාව මේ අවුරුද්ද මුළුල්ලේ ඉඳන් පීඩිත බවකින් තිබෙන්නේ වැඩ්බද්දක් විදුලි බිල සම්බන්ධයෙන් යම් කෙසේ ඝට්ටනයක් තිබෙනවා ජනතාවගේ දෛනික ජීවිකාව ගෙන යාම ඔබගේ ආණ්ඩුවකදී ඔබට බලය ලැබුණෙන් පස්සේ මේ යන ගනුදෙනුව ජනතාවත් එක්ක ওই රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක විදුලි බිල අඩු කරලා යන ගමනත් එක්ක රජයේ ආදායම අඩු වෙන්නට පුළුවන්. ඒ ආදායම අඩු වෙන්නේ ඔබ ඔය කියන නිෂ්පාදන ක්‍රියාවලියෙන්ම පමණද? එහෙමත් නැත්නම් ඉදිරියට වෙනත් වැඩපිළිවෙළවල් තිබෙනවද? ඔය සාමාන්‍යයෙන් දැනට ඉන්න රාජ්‍ය අමාත්‍යවරියන් නම් සාමාන්‍යයෙන් සඳහන් කරන ඔය කංශා අපනයනය කිරීම සම්බන්ධයෙන් වගේ ඒ වගේ වෙනත් වැඩපිළිවෙළවල් තිබෙනවද ඔබලා දැනට එලි කරන්නේ නැති? එලි කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ආර්ථිකයේ අපි කවර ශේෂවද ගොඩනගන්නේ කියන එක අපි සාකච්ඡා කරමින් යනවා. මොකද 2019 දී අපි හදපු වැඩපිළිවෙලේ යම් යම් අප්ඩේට්ස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඊට වඩා ආර්ථිකයේ පහළ මට්ටමක තියෙනවා. ලෝකයේ ආර්ථිකයත් යම් වෙනසකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ අපනයන ශේෂ්ත්‍රයේදී අපි ප්‍රධාන වශයෙන්ම බරත බීම් කරන ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් තමයි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ. විශේෂයෙන් ගත්තොත් අපි කොහොමද අපේ නාවික ඉංජිනේරු ශේෂ්ත්‍රය මීට වඩා බලාත්මක කරන්නේ? අතරම අපි මේ රට වටේ දැවැන්ත මහා සාගරයක් තියාගෙන ධීවර සම්පත් විතරක් නෙමෙයි කොහොමද අපි නෝටිකල් ඉන්ජිනේරින් වගේ ෆීල්ඩ් එකක් උඩට ගන්නෙ? ලෝකයේ ඒක අපිට තාමත් වේගෙන් හඹාගෙන ගිහිලා අත්පත් කරගන්න පුළුවන් තැනක තිබෙන එකක්. තොරතුරු තාක්ෂණය කියන එකත් අපි නිකන් වචන වල සීමා කරන එකක් නෙමෙයි. අනිවාර්ය වශයෙන්ම අපි ටිකක් අත්පත් කරගන්න මාකට් එකක් තාමත් අපිට ඉතුරුලා තියෙනවා. ඒ වගේමයි අපේ සම්ප්‍රදායිකව අපි මෙතෙක් කල් අරගෙන ආපු වැවිලි කර්මාන්තය, ධීවර ශේෂ්ත්‍රය, සංචාරක ව්‍යාපාරය වගේ දේවල් තවදුරටත් ක්‍රමානුකූලව සැලසුම් සහගත ඉලක්ක සහගතව මෙහෙවන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඇත්තම සංචාරක ව්‍යාපාරයේ අපි හරි මැදිහත් වීමක් කරගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 35ක විතර සංචාරක ප්‍රමාණයක් ගෙනා ගන්නට ඩොලර් මිලියන 8000 8500ක ආදම දක්වා මේක ඉහළ දඟවන්නට සැලසුම් සංචාරක ව්‍යාපාරයේ අය විසින්ම අපිට පෙන්ලා දීලා තිබෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන්නේ සීසනල් ටුවරිසම් නෙවෙයි, දවස් 365ම සංචාරකයන් ආකර්ෂණය කරගන්න වැඩපිළක් අපිට ඕනේ. එතනදී අපි සලකා බලන අනිත් තව කරුණක් තියෙනවා. ඒ තමයි මම දැක්ක එක වෙලාවක නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරු එක්ක නියෝජ්‍ය මහත්මයා කියනවා සංචාරක ව්‍යාපාරයේ අපේ ශුද්ධ ආදායම 20% අඩුයි කියලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් අපි උත්පාදනය කරනකොට බිලියන 1යි ලංකාවේ ඉතුරු වෙන්නේ. ඒක ඇත්ත. අපි ඔවුන්ට දෙන ආහාර පානවල ඉඳලා ඔවුන්ට දෙන සුවනීකේ ඉඳලා සියල්ලම අපි දැන් පිටරටින් ගෙනෙන තත්ත්වෙට එහෙලා තියෙනවා. සම මේ ක්‍රමානුකූලව මම කියන්නේ 100%ක් මේක ශුද්ධ ආදායමක් කරගන්න පුළුවන් කියලා. නමුත් සැලකිත මට්ටමක අපි අපේ දේශීය නිෂ්පාදනය සහ නිෂ්පාදනයත් එක්ක බද්ධ කළ යුතු වෙනවා. මෙයාදී ශේෂ්ඨ ගණනාවක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නම වැවිලි ශේෂ්ත්‍රය ඇත්තම ගත්තොත් මම කියන්නේ අපිට සම්ප්‍රදායිකව අපිට උරුම තැනින් එහාට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේමයි ඔබව ප්‍රශ්න ඉතුරු කොටස මම ඒකට ඉක්මනට එන්නම්. ඒක නිෂ්පාදන ආර්ථිකය මේකට උත්තරය තියෙන්නේ ආර්ථික වර්ධනය ඇතුළෙම තමයි. ඒ කියන්නේ තවදුරටත් අපිට මේ තරම් බදු ගහලා ජනතාව පෙළලා රාජ්‍ය ආයතන එකතු කරන්න බෑ මේ ආර්ථිකය පවත්වා ගැනීම. අනිවාර්ය වශයෙන්ම ආර්ථිකයේ වර්ධනයක් තුල තමයි බදු ගෙවා ගත හැකි ජනතාවක් බිහි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? පොදුවේ ඔක්කොටම වැට් එක ගහනවා 18%ක් දක්වා. පේ ටැක්ස් එක ගහනවා. ගහලා ජනතාවට බාණ්ඩ මිලදී ගන්න බැරි තරමටම ඌ නඩපන කරලා තියෙනවා. ඒක ඇත්තරම පෙරලා නිෂ්පාදනය බලපානවා. කියන්නේ ජනතාවට මිලදී ගන්න බැරි නම් නිෂ්පාදනයක් සිද්ධ කරගන්න අමාරුයි. ඉතින් මේ පැත්තේ නිෂ්පාදනය සැලසුම් කරනවා වගේම අනිත් පැත්තෙන් අපිට වැදගත් වෙනවා මේ ජනතාවගේ ප්‍රධාන වියදම් කීපයක් සීමා කරන එක. يعني ඒවේ බර හැල්ලු කරන එක. ඒවට යම් සහනයක් ලබා දෙන එක. අන්න එතෙන්දී ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ආහාර නිෂ්පාදන ශේෂ්ත්‍රය. ආහාර කියලා කියන්නේ මේක අපි රටේ ජනතාවගේ වැඩිම මුදලක් අපි වියදම් කරනවා කන්න බොන්න. මං කියන්නේ අපි අවුරුදු 5000ක විතර දැවැන්ත කෘෂිකාර්මික දැනුමක් උත්පාදනක රටක්. දැවැන්ත වාරි කර්මාන්තයක් කෘෂිකර්මාන්තයට බද්ධ කරපු රටක්. වාරිකා තාක්ෂණයේ දැවැන්ත නිර්මාණ කරපු රටක් හැටියට මේ ජනතාවගේ
පඩිපතෙන් ජනතාවගේ ඉපයීම් වලින් මෙතරම් ප්‍රමාණයක් ආහාරවලට වියදම් කරගන්න එක සාධාරණ නෑ. ඒක අවියදම් විතරක් නෙමෙයි. මොන සහතිකයක්ද අපර තියෙන්නේ අපි කන්නේ ගුණාත්මක ආහාර කියලා. වස විසින් තොර ආහාර කියලා. ඒ කිසිම සහතිකයක් අපිට නෑ කොහෙවත්. එතකොට මේ නිෂ්පාදකය අතර ඇති වෙලා තියෙන තරංගයේ විසිනුත් මේ ආහාර ගුණාත්මක තත්ත්වෙට බලපාලා තිනවා. මම උදාහරණයක් කිව්වොත් දැන් අපේ රටේ මුහුදු සම්පත සීමා වෙලා තියෙනවා. ඉස්සරහට දැන් අර අර මුහුදේ ඉන්න එකමාලුවයිද වගේ දේවල් අහන්න බැරි වෙනවා. ඇත්තට මුහුදේ මාළු සම්පත අඩු වෙලා තියෙනවා. ඇයි? දීවරය අතර තියෙන තරංගයේ විසින් විවිධ පන්න ක්‍රම භාවිතා කරලා අපි කුඩා මාළු අල්ලගෙන එනවා. මාළු නේද? කියන්නේ මාළුන්ට ආහාර වෙන්න කුඩා මාළු අල්ලන් ආවට පස්සේ වර්ධනය යන හිටිනවා. නිෂ්පා මේ බෝවීම ප්‍රශ්න සාගත වෙනවා. ඒතර විවිධ පන්න ක්‍රම භාවිතා කරලා තිනවා නීති විරෝධී හෝ මොකක් හරි ක්‍රමයකට ඒකෙන් සම්පත අපිට සීමා වෙලා තියෙන මේක බලපතල ප්‍රශ්නයක්. ද දීවර කර්මාදී මොන දේද අංක 1 ප්‍රශ්නේ බවට පත් වෙන්නේ තියෙන මෙන්න මේක. ඇයි මේ දීවර අතර තියෙන තියෙන තරංගය? ඔවුන් ජීවත් වෙන්න එපයි, පවුලක් නතු කරන්න එපයි. ඒතර මෙන්න මේ ආහාර නිෂ්පාදනයේ සැලසුම් සාගතය වැඩි කරන එක අපේ ප්‍රමුඛ වැඩපිළිවෙළ බවට පත් වෙනවා. එතනදී ඕක කරගන්න ගිහිල්ලා සාමාන්‍ය මේ දැන් ගුණාත්මක භවෙන් යුතුව ආහාර නිෂ්පාදනයට ගිහිල්ලා ඔබ අවුරුදු දෙකක් ඇතුළත ඔය වැඩේ කරන්න කියලා එක රැයෙන් වගේ කාබනික පොහොරේම ගේන්න අදහසක් නැහැ. එයි. ඒ කියන්නේ මෙලෝ කොමන් සෙන්ස් එකක් නැති. සාමාන්‍ය මොකක් හරි පොළවේ පය ගහලින මිනිහෙක් කියන දෙයක් අහන්නවත් නිහතමානී කමක් නැති. උද්දච්ච නායකයෝ කරපු වැඩයි මේකයි පටලවා ගන්න එපා. ඇත්තරම මේ ජනතාවට කියන්න පුළුවන් හැබැයි එහෙම කාබනික වගාව ගෝඨාභය රාජපක්ෂගේ කාබනික වැඩෙන් වෙච්ච එකක් තමයි. ඒකෙන් අපිට දුර්භික්ෂයකට ආසන්නයට ගියා විතරක් නෙමෙයිනේ. ඔබ දැන් අහන ප්‍රශ්නේ කාබනික වගාවගේ හොඳ සංකල්පයක්. තාම යහපත් ප්‍රගතිගාමී සංකල්පයක් අද නිකන් අද මේක සැකේට භාජනය කළා තියෙනවා. නේද? ඒකනේ වෙලා තියෙන්නේ. ඒක නෙමෙයි මේ ක්‍රම මේවට ශමල් ඔය නිකන් අපි මගතොටේ යනේනකොට එහෙම නැත්තම් මම ගෙදර කොම්පෝස්ට් දාලා පැලයක් ඉඳුවා ඒකේ මිරිස් කරල් හොඳට ආවා ඒක රට ඇප්ලයි කරනවා වගේ ගොන් තීන්දුවට යන්නේ නැතුව විද්‍යානුකූලව මේ වැඩේ කරන්න පුළුවන් කමක් තියෙනවනේ. ඒකට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතුලේ දැන් අවුරුදු කීයක් පර්යේෂණ කරනවද? එක එක අපේ රටේ පාංශු කලාපෙන් කලාපෙට අවශ්‍ය කරන විදිහේ කාබනික සහ රසායනික පොහොර සංයුතිය බෝගෙන් බෝගෙට ඒගොල්ල පරීක්ෂණ කරලා තියෙනවා. ඒවැ දත්ත තියෙනවා. අපේ රටේ අමාත්‍යංශකට ගත්තොත් වැඩිම උපාධාරින් පශ්චාත් උපාධාරින් ඉන්න තැන තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඒගොල්ල පරීක්ෂණ කරලා තියෙනවා, විදේශීය පුහුණු ලැබලා තියෙනවා. ඒව ගන්න නැතුව මේ Tamanට යන එනකොට හිතන දේවලුයි ගෙදර මේ පැලයක් වල ගන්න අධ්‍යක්ෂකව රට ඇප්ලයි කරලා හරියන්නේ නැහැ. ඒසම මම කියන්නේ මම මේ පුළුල කිව්වොත් සලසුම් සහගත ආහාර නිෂ්පාදනය කරනවා. හැබැයි එතනදී වැදගත්ම දේ තමයි ගුණාත්මක අඩු මිලට ආහාර ලබා දෙන්න. කෙටි කිව්වොත් ආහාර සුරක්ෂිතතාවය හදන්න නිෂ්පාදකයන් සහනයක් දෙන්න ඕන. නිෂ්පාදකයන් සහන දීමකින් තොරව නිෂ්පාදන පිරිවැය අඩු කළා පාරිභෝගික සහනයක් දෙන්න බෑ. ඇමරිකා එක්සත් ජනපදයේ තිරිඟු ගොවියාගේ සිට ඕස්ට්‍රේලියාවේ කිරි ගොවියා දක්වා මේ සහන දීම අනුගමනය කරනවා. ඒක පෝර හැටියට වෙන්න පුළුවන්, හොඳ බීජ හැටියට වෙන්න පුළුවන්, විවිධ ආකාරයට. ඒ සහනය ලබා දී උතුමයි ගොවියට, දීවරයට, පස් සම්පත් නිෂ්පාදකයට, ජනතාවට ගුණාත්මක මිල අඩු වියදම් අඩු මිල ආහාර ලබා දෙන්න නම් ඒක අත්‍යවශ්‍යයි. ඒක එක. දෙවෙනි එක තමයි අද වෙනකොට අපේ රටේ ජනතාවගේ පොකට් එකෙන් වැඩිපුරම මුදල් වියදම් කරන ඉතුරු ශේෂ දෙක අධ්‍යාපනය සහ සෞඛ්‍ය. සෞඛ්‍ය ශේෂය ගණන් හදලා බලලා තියෙනවා අපේ රටේ out of pocket expenditure කියන එක. ඒක ලෝකයේ එක නිර්ණායකයක් සෞඛ්‍ය කොතරම් ප්‍රමාණයකට public health එකක්ද කියන එකට. අපේ රටේ 60% ජනතාව සෞඛ්‍ය වියදම් කරනවා තමන්ගේ පොකට් එකෙන්. ඒක සාධාරණ නෑ. එහෙම කරාට පස්සේ රටක් ඉස්සරහට යන්න බෑ. ඒක ඔය ආකල්පයක් හදලා තියෙනවානේ. අධ්‍යාපනයේ සෞඛ්‍ය රජයේ මැදිහත් වීම වැඩි වෙන්නේ මේ එහෙම වුණාම රටවල් දුප්පත් වෙනවා කියලා. හොඳට බලන්න ලෝකයේ සංවර්ධනය අත්පත් කරන රටවල්, යුරෝපීය රටවල් ඒ අය අධ්‍යාපනයේ සෞඛ්‍යයේ වැඩි බරක් රජය පවරගෙන තියෙනවා. ඒක වියදමක් නෙවෙයි. එහෙම දුන්නොත් තමයි දැනුවත් ජනතාවක්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් අපිට නිෂ්පාදන ක්‍රියාවලට එකතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි ඊළඟ සැලසුම තමයි
සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ බරෙන් වැඩි ප්‍රමාණයක් රජය පවර ගන්න එක. ඒකට මේ මහා මුදල් වියදම් කරන එක නෙමෙයි වැඩි. මේවා කාර්යක්ෂම කිරීම, කළමනාකරණය කිරීම, මේවා ඇතුලේ හරි ක්‍රමවේද අනුගමනය කිරීම, උදාහරණයක් ගත්තොත් ටෙන්ඩර් ක්‍රමයට ඖෂධ ගෙන්වීම, ඒවා ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම, මේ තියෙන NMR එක, SPC එක, MSD එක වගේ මේ සෞඛ්‍යට සම්බන්ධ ආයතන පද්ධතියක් තියෙනවනේ. මේවා අදලා තියෙන්නෙම මේව අතර වෙන්වෙන්ව තබාගෙන ජනතාව උපරිම සේවයක් කරන්න. එතකොට මේ ආයතන පද්ධති කාර්යක්ෂම කරන එක මෙන්න මේව ඇතුලේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ගුණාත්මක අධ්‍යාපනයක් රජයට වැඩි බරක් කරගෙන ලබා දෙන්න පුළුවන්. ඒකේ අදහස් වෙන්නේ නැහැ අපේ රටේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව හෝ පෞද්ගලික අධ්‍යාපනයක් නොපවතිනවා කියලා. ඒක ජනතාවේ කැමැත්ත. හැබැයි අපි රජයක් හැටියට බර තියන්නේ ජනතාවගේ වියදම් ඒ පැත්තෙන් අඩු කළ දෙන්න. මම හිතනවා මේ ප්‍රධාන වියදම් තුන අඩු කිරීම ඇතුලේ ජනතාවගේ මිලදී ගැනීම හැකියාව යම් ප්‍රමාණයකට වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. මම ඉතාම සරලව තේර භාෂාවෙන් කිව්වේ. ඒකත් එක්ක අපි ඊළඟට බලමු බලශක්තිය කොහොමද අපි ජනතාවගේ මේ බර නිදාස් කරන්නේ කියලා. මොකද තෙල් සංස්ථාවත් විදුලි බල මණ්ඩලයත් ලාභ ගන්නවා කියන එක ඇමතිවරයෙකුට හෝ ආණ්ඩුවකට උදන් අනන්න දෙයක් නෙමෙයි. ඒක ලාභ ගන්න පුළුවන්. මේ ලාභ අරන් පෙන්නන්නේ. දැන් ගිය අවුරුද්දේ විදුලි බල මණ්ඩලේ ලාභයිනේ ඒගොල්ලෝ කියන හැටියට රුපියල් මිලියන 60,000ක් අපිට වාර්තා වෙන හැටි 60,000ට වඩා වැඩි. ඒගොල්ලෝ මුලින් කිව්වේ මහජන උපයෝගිතා කොමිසම 44,000යි කියලා ලාභේ. පස්සේ ටිකක් එහෙම මේක ඇදෙනකොට කිව්ව 61,000යි කියලා. 61,000ට වඩා වැඩි සමහර අය කියලා තිබුණා. ඇත්තටම ඔවුන්ගේ ලාභය බිලියන 100ක් විතර කියලා. හරිද? ඒක අපි බලමු. හැබැයි ලාභයි. එහෙම බොරු ප්‍රකාශනයකුත් කරන්න පුළුවන් රජ ආයතනයක කරලා තියෙන. කාගේ උමනාවට? ඉතින් මොකද විදුලි මණ්ඩලයේ සභාපතිවරයා හෝ පාලන අධිකාරිය හෝත් නිකන් කරන්නේ නැහෙනේ. ඔය ඇවිල්ලා ඒගොල්ලන්ගේ තමන්ගේ එක අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මම කියන්නම් ඔබට ඔබ අහපු ප්‍රශ්නෙට හරි හොඳයි ප්‍රශ්නේ. ගිය අවුරුදු සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ විදුලි මණ්ඩලයේ කිව්වා මහජන උපයෝගිතා කොමිසමට ඒගොල්ලන්ගේ පාඩුව බිලියන 51යි කියලා රුපියල්. ඔක්තෝබර් මැද වෙනකොට ඒක අඩු වුණා බිලියන 18ට. බිලියන 51 18ට අඩු වුණා. 18 පෙන්ලා තමයි 18 කින් විදුලි බිල වැඩි කරේ. ඒකේ බිලියන 18ේ පාඩුව නැති කරගන්න තමයි 18 කින් විදුලි බිල වැඩි කරේ. මේ සැරේ ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ දැන් මුලින්ම උපයෝගිතා කොමිසම ඉදිරිපත් කරේ බිලියන 23 ඒගොල්ලන් ගන්න පුළුවන් ලාභය මේ අවුරුද්ද කියලා. බිලියන 23 පෙන්වන්න මම දැන් ගණාවේ නෑ ජෙනරේෂන් කෝස්ට් එක. ඩිස්ට්‍රිබියුෂන් කෝස්ට් එක කියන මේ ප්‍රධාන සංරචකයන් දෙක ගිය අවුරුදු 5ට 6ට වඩා තුන්ගුණයක වැඩි කරලා පෙන්නනවා. මම කියන්නේ ගිය අවුරුදු 5ේම 6ේම මට මතක ජෙනරේෂන් කෝස්ට් එකේ ඇවරේජ් එක තිබුණේ නිකන් බිලියන 60 ගානක්. මේ සැරේ බිලියන 135ක් කරලා පෙන්නනවා. ඇයි ඒ? ඕන් පෙන්වන හදනවා. හා ලාභයි තමයි. හැබැයි ලාභය අඩුයි. ඒ නිසා අපිට දෙන්න පුළුවන් සහන කීයද? 3.3. දැන් ඔය විදුලි මණ්ඩලයේ පාලන අධිකාරියම දැන් 3.3 18ක් 20ක් දක්වා වැඩි කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊට වඩා වැඩි කරන්න මේ අඩු කරන්න පුළුවන්. 3 නෙමෙයි සහන දෙන්න පුළුවන්. 18 20 නෙමෙයි 35ක් 37ක් සහන දෙන්න පුළුවන්. දෙන්න ඕනේ. අනිත් එක මේ ලාභ පාඩු අපි සාකච්ඡා කරන මොනවත් එක්කද? මේවැ අකාර්යක්ෂමතාවයේ තියාගෙන. මේවැ දූෂණය තියාගෙන. ගල් ලඟුරු ගන්න සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩිමිට ගල් ලඟුරු අරගෙන. ඩීසල් බලාගාරෙන් ඩීසල් නියුට් එක දෙතුන් ගුණයක් වැඩිමිට මිලදී අරගෙන. සියල්ල කරගෙන තමයි මේ විදිහට ලාභ පාඩු පෙන්වන්නේ. මේ පැත්තෙන් ඒ ටික හදාගත්තොත් සා අනිත් පැත්තෙන් ක්‍රමානුකූල නේද ජන සැලැස්මකට අපි ගියොත් එහෙම අත්‍තරම සැලකිතු සහනයක් ජනතාවට දෙන්න පුළුවන් තෙල් වලින් සහ විදුලියෙන්. ඒක දෙන්න ඕනේ. ඒක දෙක නිකන් ඉලක්කම් වලින් ලාභ අරගෙන පෙන්නනවා කියන එක නිකන් ඇමතිවරයාගේ දේශපාලන ප්‍රතිරූපේ නක් ගන්න දේවල් විය යුතු නැහැ. ඒක එහෙම කළ යුතු නැහැ. මොකද මේ ප්‍රධාන බලශක්ති ශේෂ්ත්‍ර දෙකේ සහනයක් කර්මාන්තකරුවට නිෂ්පාදකයාට පාරිභෝගිකයට ලබා දෙනවා කියලා කියන්නේ ඒක පෙරලා ආර්ථිකය ක්‍රියාකාරී වෙන දායක වෙනවා. දැන් මේ වෙලා තියෙන වැඩේ මේ ශමල් ඇත්තට මේගොල්ලෝ මොකද්ද කරේ? ඔය දැන් අවුරුදු දෙකක් ඇතුළතදී ආර්ථික හැකුළුවානි මහ බැංකුවත් එකතු කරගෙන මේගොල්ලෝ කරේ ආර්ථික හැකුළුවා. පොලි අනුපාත වැඩි කිරීම ඇතුලේ නේද ඔය බදු ගැහිීම ඇතුලේ ආර්ථිකය හකුලලා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැට්ටම් කළ දැම්මා. ඒක මොකක්වත් කරගන්න බෑනේ. මිලදී ගැනීමක් කරන්න බෑ. වෙන ජීවිතයක් ගත කරන්න බෑ. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට මේ බද්ද ගෙවලා
යන්තම් ජීවත් වෙන්න පුළුවන් අර ජීවිතයක් හැද ගත කරන දෙයක් තියෙනවනේ වෙන තැනක ගිහිල්ලා කාලා බීලා නිකම් වාහනයක ගිහිල්ලා ඒ ලයිෆ් එක ගත කරන්න බැරි කරලා තියෙනවා දැන් ඔබතුමා හොඳ කාරණාවක් මතක කරන ඔය සියලු පැහැදිලි කිරීම එක්ක පෝෂණය කියන කාරණාවත් ඉතාම වැදගත් මම හිතන්නේ ඔබතුමාලගේ නාගතුමත් පැහැදිලි කරා මේ කන්න නැතුව හදන රටින් ඇති වැඩක් නැහැ කියලා ඒ නිසා මම හිතන්නේ මේ පෝෂණය කියන කාරණාව ගැන අපි කතා කරන්න ඕනේ ඒකත් බරපතල ලෙස අභියෝගයට ලක් වෙන විශේෂයෙන් ළමා මන්ද පෝෂණය අනාගතයේදී බරපතල අභියෝගයක් බවට පත් වෙයි ඒ සම්බන්ධයෙන් මොන වගේ සැලසුම් ක්‍රියාත්මක වෙයිද මම හිතන්නේ අනාගතයේ නෙමෙයි हरी संख्यालेखन पीटने मोट दरिहरने बेरुणताम वार्ता निगुत्तलातीन अपे लमा मंदपोषण दंदपोषण के लखियाँ अपियार रूपोल दकीने एक बलान निर्णायक अंतिन उस बार उसट हरियाणा बार ये वगे निर्णायक अतीन ये ये साम्राज्यक वलिंग अभी अतरम पतुकने तंगला सलख्यु मट्टमे अवधानम की तो मेवेनी दरुआन रक्तहीनता विषय दरुआन विटमिन न्यूनता विषय दरुआन मे दरुआन पास अध्यापन यमुनाट पास उनके अनिवार्य बुद्धिवर्धने तारकिरी हेकिया बलपेम विनो मेक रटे अनागत संबंध प्रश्न थिंक रट खदर गिलगे अनीता बल रट खदर हमें मोकर हदिलती रटने हदिलती अभी रट गेल मेरटे जनता जीवित गेने अब ये रट को हदल तीन हर अपीट उन कम तीन मे सील दिनागे जीवित फलवीन एक मेरटे जनता जीवत् जीवत् नोकी मुखरी दवेल मुखरी अंदगी मुखर रसावट गी जीवित अवसान हुस्म हिलन कम कंबूरला कंबूरला वेडकरला हुस्म हिलन निवे जीवित लोके मिनस जीवत् जीवित गतकर्ण अन्े जीवते मेरटे हेम दिनाट उर्रमकलतम अपे बलापुर अपे अपेक्षा अन्नी अपेक्षा क्रियात्मक उबहन प्रश्न अतिशय वधगतने रटक जनता खन्न दिन्न बरीना ये आहार गुणात्मक तत्व इहर नेत्ना पोषदायी नेत्ना मुखदे संवर्धने कीलकिया अपे संवर्धने कीलकिया इलखंगमे इलखं पमनाकमे अपे सांगवर्धने के लिए कॉन्क्रीट गोड़नगी नेलुम कुलुनु नेलुम पोकुनु अर्व मेव पमन एव निमे ईट वड अपड़ती जनता जीवित गोडनगागने में बलापुर हीन इक सौख्यवद अध्यापन वेगा क्रीडावद इक संस्कृति कलाव मे सीलु देव संस्कृति मिनी निर्माण करगा अन्व परपूर्ण मनुष्य निर्माण करगा एक तम इतर यट तलपास एंडोना නිකන් දැන් දැන් ජනාධිපතිවරයෙක් කියන උත්සාහ කරන්නේ ආදායම් වියදම් පියවල නේද නිකන් ඉලක්කම් වලින් කියන අතර මෙන්න දැන් රට උඩට එනවා ඉතින් ඔහොම වෙන්නව ගොඩක් කල් ඉඳලා මේ ඒ රටේ තමයි මිනිස්සු මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඉතින් මේක නෙවෙයි අපි ඕමනාව තියෙන්නේ ආර්ථික වර්ධනයත් එක්ක මේකට අපි එකතු කරන්න ඕන කම තියෙනවා මනුෂ්‍යත්වය එහෙම නැත්නම් ඉලක්කම් උඩයයි හැබැයි එකිනෙකාට ගරු කරන එකිනෙකාගේ හැඟීම් අවබෝධ කරගන්න තව කෙනෙකුගේ දුක වේදනාවට සංවේදී වෙන තව කෙනෙකුගේ සතුටදී සතුට වෙන මිනිහෙක් නිර්මාණය කරගන්න බැරි නම් ඒක රටේ සංවර්ධනය නෙවෙයි අපිට උනකම තියෙන ඔන්නෝ වෙනස කරන්න උනකම තියෙනවා දේශපාලනය කරන ආණ්ඩු කරන අයට විතරක් නෙවෙයි අර ජීවිතේ උරුම මේ රටේ වැඩ කරන මේ රටේ මහන්සි වෙන ආර්ථිකයට දායක වෙන හැම දෙනාටම සවුන්ගේ දරුවන්ට මොනපුරන්ට ඒ ජීවිතය අදාළයි ඒ ජීවිතය අපි උරුම කර දෙන්න ඕන ඒක කරන්න පුළුවන් දේශපාලනයෙන් अन्े देशपालन विन क्रगन अवस्थाव तम मेरे जनता वट तव मस की अभीट अभी एक निशाई मदद नटपकिया मेका देशपालने अरे मेन मेम की पाकिबे अभी संहार हम पास मे दस मे ओगलांट हूदाय ओगलांट जयायन मंकी हेमोट मकियान हेम की पाप युदी तीन हेटी अहवल आट जयवा अहवल पक्ष जयवा मेक पक्ष जयकर गलावाग्निमी अपट उम तीन पक्ष को ना मे पुल जाति व्यापारे पोलिटल आम के हटिट देशपालन एवन कौरवारी चांदी लंडो न पार्लमेंट अन्न पलासभावे एक रटगुडना एक खंडा मित्रग्निमी रटगुडन कुल जाति व्यापार को सातम अभी मेक अतुट सीएल जनखंडा ओन मेक साकर ओन मेक इकतुकानी ओन मेकट अतुलाकत्तम मेक अपे वैक पुद जनता वैड थौदुरट दियसेनला मेजिकारो नेद पहलवेन्े नेत बलपुर त्यागन पा अपी एक मेरट गोड़दा मु एक्रन पुला अपे वडक्रगत्र पस यान पुला एक यम्यम अड़पाड़क प्रश्न अग्नि अड़पाड़ उदागन पुला अरमुनति बेन्नी
අපේ වැඩක් අපි මැදිහත් වලට ගොඩනගන එක ගොඩ ගන්න ඕන ගොඩනගන පටන් ගන්න ඕන අන්න එතනට යන්න තමයි මේ ජාතික ව්‍යාපාර නිර්මාණය කරගන්නේ මේක අපට නේද වසර ගණනාවකට පස්සේ ඇතිවෙච්ච අවස්ථාවක් ජනතාව තීරුම් ගැනීමෙන් ඉස්සරහට එන අවස්ථාවක් ඉතින් බලන්න මම කියන්නේ දැන් තව පොඩි වෙලාවක් තියෙනවා නම් දැන් මම දැක ඊයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කැම්පේන් එක පටන් ගත්තානේ මොකද මේ තියෙන්නේ ජනතාවට සහන දීමේ විප්ලවය අරඹනවා ඉතින් ජනතාවට සහන දීමේ විප්ලවය අරඹනවා කියලා මේ 2024 මාර්තු 10 වෙනිදා ගිහිලා කුලියාපිටියෙන් කියනවා මෙහෙම කතාවක් මේක ඉතින් මහා අමුතු දෙයක් නෙවෙයි එතුමගේ දේශපාලන ජීවිතේ මේ මගේ ළඟ තියෙනවා විටින් විට 2001 2 කාලේ ඉඳන් කියපුවා මේට නොදෙවෙනි මේ වගේ දේවල් ඕන තරම් එතුම කියලා තියෙනවා මේ එකක් තියෙනවා මේක තියෙන 2001 කර්මාන්තශාලා 2000ක් ආරම්භ කර තරුණ තරුණයන් රැකියා ලබා දෙනවා රනිල් වික්‍රමසිංහ බලංගොඩදී කියයි මේක 2001 ඈ 2015 කියනවා අගමැතිගේ රැකියා දසලක්ෂයේ වැඩසටහන වොක්ස්වැගන් වාහන නිෂ්පාදන කර්මාන්තශාලා කුලියාපිටියට කුලියාපිටියේ රැස්වීම තියන කලින් වොක්ස්වැගන් එක කොහෙද කියලා බලන්න තිබුණා ඒ කාලේ පටන් ගත්ත කර්මාන්ත අද ඊළඟට මේ තව තියෙන්නේ තියෙන ඒ කාලේ කියපුවේදී මේ જાතිය මේවා මේ කියන්නේ 2015 කිට්ටු ගල මංගල ලෝකේ අපේ පැත්තට ගන්නවා මේ මංගල සමරය මතුවා ඊට උගාලේ රවි කරුණායක රවි ආර්ථිකය හදන්න ආධාර ගන්නවා මලික් ලෝකේ වටේ ගිහින් ආයෝජකයන් ගේනවා හැමෝටම සුද්ධවගේ ඉන්න පුළුවන් කියලා මේ 2015 කියන්නේ ඉතින් මේ වගේ දේවල් කියලා දැන් අවුරුදු 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉඳලා ඔය බොරුම කියලා තමයි උතන්ට අවිලා තියෙන්නේ. ඉතින් මේ වැඩක් නෑ දැන්. මේ ජනතාවට තේරෙනවා. කියනකොටම තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. අපි කියන්නේ අපි මේ වගේ බොරු පොරොන්දු නෙමෙයි. ප්‍රායෝගික විද්‍යානුකූල වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක ඔබට තේරෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න අපි හැමෝගෙම කොටසක් තියෙනවා. දේශපාලනේ අපේ කොටස අපි කරන්න. ජනතාව හැටියට ඔබට තියෙන ඔබේ කොටස කරන්න. අපි ඔක්කොම එකතුලා මේ වැඩේ කරමු කියන එක තමයි යලි යලිත් මට කියන්න තියෙන්නේ. එකදයක් අපිට අමතකන දැන් අනික් දේශපාලන පක්ෂවල චෝදන ඔබ ළඟ තියෙනවනේ ඔය සම්බන්ධයෙන් කතා කරද්දී ආන්දෝලනාත්මක විදිහට ඔබ පක්ෂය සම්බන්ධයෙන් කතා කරපු තැනක් තමයි ඉන්දිය ගමන ඔබතුමන් ළඟ. ඒ ඉන්දිය ගමනත් එක්ක දැන් ඔබතුමා මීට පෙර සඳහන් කරා ඔබතුමන් ළඟ මැතිවරණ ප්‍රතිපත්ති වගේම ඉදිරි ක්‍රියාවලිය සම්බන්ධයෙන් යාවත් කාලීන කිරීම සිදු කරන්නට අවශ්‍යයි. ඒ සියල්ලම සිදු කරන්නට ඕනේ කියලා. ඒ කියන්නේ මීට පෙර අර ජාත්‍යන්තරයත් එක්ක ඔබ ගනුදෙනුව ඔය තාක් දුරට ගියේ නැති නිසා වෙන්නට ඕනි කියන එක ඔය මැතිවරණ වේදිකාවන් වල සඳහන් වෙනවා. ඔය මැතිවරණ ප්‍රතිපත්තිය යාවත් කාලින වෙන්නේ ඉන්දිය ගමනින් පස්සේද ඇමරිකානු ගමනින් පස්සේද එහෙම නැත්නම් වෙනත් අරමුණක් නිසාද? ඕස්ට්‍රේලියාවට, දකුණු කොරියාවට, ඇමරිකාවට, ඉදිරියේ කැනඩාවට, ජපානයට, එංගලන්තයට, තොරතුරු ගණනාවකට යන්නේ ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් මුණ ගැහෙන්න. එරටවල ආණ්ඩු මුණ ගැහෙන්න නෙවෙයි ශ්‍රී ලාංකිකයන් මුණ ගැහෙන්න. මොකද අපිට ආරාධනා කරන්නේ එරටවල ශ්‍රී ලාංකිකයන් එන්න අපි ලෑස්තිවපත් එක සාකච්ඡා කරන්න කියලා ඔබ ඒක දැක්කා. ඉතින් ඉන්දියානු ගමන ගැන මට ගොඩාක් විස්තර කියන්න දෙයක් නැහැ. කලින් යන්න බැරි වුණේ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවක් එහෙම අපිට ආරාධනා කරේ නැහැ. අපි ඉන්දියාව ගිහිල්ලා තියෙනවා. ඉන්දියාවේ වාමාංශික පක්ෂ හම්බෙලා තියෙනවා. ඒවලගේ සමුළු වලට ගිහිල්ලා තියෙනවා. අපි වැඩ කරලා තියෙනවා ඒගොල්ලොත් එක්ක. හැබැයි ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවක් අපට නිල වශයෙන් ආරාධනා කරපු පළවෙනි අවස්ථාව. චීන මධ්‍යම ආණ්ඩුව අපිට විටිංගට ආරාධනා කළ තිබුණා. චීන කොමියුනිස්ට් පක්ෂ විටිංගට ආරාධනා කළා තිබ්බ. අපි ඒවට ගියා. ඉතින් ඔය ඉන්දියානු ගමනට කලින් අපි ගිය දෙසැම්බර් මාසයේ අගසතියේ ඉන්දිය ගමනට කලින් ඉන්දිය මාධ්‍ය වාර්තා කරලා තිබ්බ මේ රටේ ඉන්න ජනප්‍රියම දේශපාලන පක්ෂ මේ වෙලාවේ ඔබතුමන්ලා කියලා. ඒක නිසාද දන්න ඉන්දියාව මොකක් හරි ඊළඟ මැතිවරණයේදී ඔබතුමන්ලට උදව්වක් කරනවා වගේ හින්දුස්තාන් ටයිම්ස් ද හින්දු වගේ පත්තරවල අපේ ගමන ගැන වාර්තා කරනකොට ඔය කන ලියලා තිබුණ එකක් තමයි ලංකාවේ මේ මොහොතේ ජනප්‍රියම දේශපාලඥ අනුර කුමාර සානායක කියන එක. ඊළඟට විවිධ වාර්තානුව මේ වෙලාවේ ලංකාවේ නැගීගෙන පක්ෂය අපි කියලා වාර්තා වෙලා තිබුණා. ඉතින් ඔක ඉන්දියානු පත්තර විතරක් නෙවෙයි මම දැක්කා මේ ලංකාවේ දිවයින පත්‍රෙත් දාලා තිබුණේ මේ නැගීගෙන පක්ෂයක් කරටි කඩාගෙනයි කියලා. ඒක පදනම් කළාන් තිබුණ රාජ්‍ය බුද්ධිසේ වාර්තාවක්. ඉතින් ඒ සියල්ල ඒක සලකිට ගන්න ඇති. ඉතින් අපි දන්නේ කොයි වාර්තාව දැන් මෙහෙමනේ දැන් සජිත් කණ්ඩායමේ වාර්තා බොරු කියලා ගහනවා.
මගෙන ඒව ගහලා තේරුමක් නැහැ. ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව මේ සියලු දේවල් බලලා අපිට ආරාධනා කරා. ඉත අපි ගියා. ඇයි ඇයි එහෙම ආරාධනා කරන්න මේ වෙලාවේ? කලින් ජනප්‍රියතාවයක් නැහැ. දැන් ජනප්‍රිය වෙලා ඉන්නවා. ඊළඟ බලය ගත්තොත් අපිට ඕක තේරෙන දේ තමයි ඔවුන් කල්පනා කරන ඇති කියලා අපි හිතනවා. ඊළඟ මැතිවරණයේදී මේ රටේ බලයට පැත්වීමේ වැඩි අවස්ථාවක් තියෙන පක්ෂය ජාතික ජනබලයේගේ විය හැකි කියලා ඔවුන් කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ මේ සංචාරයේ කරන ලද සාකච්ඡාවලදී අපිට දැනෙච්ච හැඟිච්ච දේ තමයි ඕන එක නිල වශයෙන් අපිට කිව්වේ නැති වුණාට එවැනි රාජතාන්ත්‍රික ගනුදෙනුවක් අපිත් එක්ක අපේ ආණ්ඩුවක් එක්ක වැඩ කටයුතු කරන්න ඔවුන් සූදානම් කියන පණිවිඩයත් ඒක ඇතුලේ ගැබ්බිලා තිබුණා. समहर पटलवाद आक्रमण सह विकिनीम पीली बांधव तीन प्रश्न वहां ओ एक तरह काले मेरा इंदियान हमुदा मदिहा ඒක ගිනාගත ඒ කාලේ පැවති ජයජ් ජාවද රණලි ක්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපිටම ඔය පැහැදිලි කිරීම කරන්න අපි ඔව් දේශපාලන වේදිකාවල ඔක සාධාරණ වෙන්නේ මේ ඉන්දිය ගමනත් එක්ක විජේවීර සහෝදරයාගේ මතවාදයේ බොරු කියලා මේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය ඔප්පු කරා කියලා විජේවීර සහෝදරයාගේ මතවාදයේ බොරු නම් තාමත් සිකීම් කියලා රටක් තියෙන්න ඕන ඔබ දන්නවද ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ එස් කියලා කියන්නේ මොකද්ද? සිකීමේ මහින්ද. මහින්ද හාමුදුරුව ඉපදෙනකොට සිකීමේක රටක් තිබුණා. උන්වහන්සේ අපවත් වෙලා අවුරුදු 7ක් ගියාට පස්සේ සිකීමේ කියන රට ඉන්දියා ප්‍රාන්තයක් බවට පත් වුණා. එක්තරා කාලයකදී ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරපු පක්ෂය ආණ්ඩු ඇත්තටම ඔවුන් හිටියේ කලාපීය දේශපාලනයේ බලය තහවුරු කරගන්න. මොකද ඒක ලෝකයේ බල දේශපාලන තිබුණ වෙන ආකාරයකට ඉන්දියාව ටිකක් සෝවියට් දේශයට බරව හිටියා වටේ රටවල් ඇමරිකාවත් එක්ක හිටියා චීනියත් එක්ක හිටියා මේ ආදී ඒ තිබුණු බලතුලනය විසින් ඉන්දියාවට සිද්ධ වුණ තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා යම් කිසි ආකාරයක මැදිහත් වීම කරන්න ලංකාවටත් එවැනි මැදිහත් වීමක් තමයි සිද්ධ වුණේ ඉතින් මේ රටේ ජීවත් වෙන දේශප්‍රේමී පුරවැසියන් හැටියට එවැනි මැදිහත් වීමක් ඉස්සරහා ඇස්කන් පියාගෙන අතපය හකුලුවාගෙන බලන් ඉන්න අපිට අයිතියක් නැහැ සාපේරටේ හාමුදුරන් වහන්සේලාද දේශප්‍රේමී ජනතාව එක දිගට සටන් කරා. ඒ ඉන්දියානු හමුදා විතරක් නෙවෙයි. ඒ ඉන්දියානු හමුදා කැඳවගත් ආණ්ඩුව තියෙන සටන් කරා. ඒක පැත්තක්. හෙට වුණත් කවුරු හරි මේ ඉන්දියාව වේවා කවුරු හරි වේවා එහෙම හමුදාවක් අපේ රටේ වුණා නම් ඒකට විරුද්ධව සටන් කරන රටේ ජනතාව ඉස්සරහට එන්න ඕන. අපි එතන ඉස්සරහින් ඉන්නවා. අපි අනිත් පැත්තේ මේ විකිනිප කියලා කියන්නේ මොකද්ද? දැන් මේ ඉන්දියාව හමුදාවක් කියලා NLDP ගේ ෆාම් ටික ගන්න යනවා නෙවෙයිනේ. රණලි ක්‍රමසිංහ ජනාධිපති සේල් එකට දානවා ටෙලිකොම් එක සේල් එකට දානවා නේද මොකද්ද ලංකා හොස්පිටල් සේල් එකට දානවා NLDP ෆාම් සේල් එකට දානවා අපිට ආරංචි හැටියට ඉන්දියාව එහෙම දැම්මත් ඉන්දියාව කියලා තියෙන අපිට ෆාම් 10ක් තිබුත් ඇති කියලා මේගොල්ලෝ කියලා තියෙනවා නෑ 30කම ගන්න කියලා එහෙම සේල් එකට දැම්මාම ලෝකේ රටවල් ලෝකේ සමාගම් ඇවිල්ලා ඒක ටෙන්ඩර් කරොත් එහෙම ටෙන්ඩර් එකට ඇතුළත් වෙනවා ලන්සු තියෙනවා එහෙමනේ සිද්ධ වෙන්නේ ඒතර අපි සටන් කරන කාට විරුද්ධවද අංගයකටම මේ රටේ සම්පත් විකුණන ආණ්ඩු රුද්ද අපි වැඩේ කරමින් ඉන්නවා. ඒ අතරේ ඒ ආයතන සමාගම් රටවල් හම්බුනහම අපේ විරෝධියත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒවට මේ අපේ ඕනෑම විරුද්ධවාදියෙක් එක්ක හෝ එහෙම නැත්නම් අපිට අපෙත් එක්ක ප්‍රතිපත්තිමය වෙනසක් තියෙන අයත් එක්ක වුණත් සාකච්ඡා කරන්න අපි බය නැහැ. හේතුව අපිට අපේ ප්‍රතිපත්ති ගැන විශ්වාසයි අපිට අපේ ස්ථාවර ගැන විශ්වාසයි. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරා කියලා අපි දන්නවා සමහර ඒගොල්ලෝ නැසෙනෙකුත් නැහැ. අපි තමයි ප්‍රතිපත්ති ඉන්නවා. ඒ දේශපාලන කොන්ද අය අපිට තියෙන්න ඕනේ නැත්නම් රටක් කරන්න බෑ. හදා ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට අපි සෝදානම් වෙන්නේ ඉර හරි කෙරෙන් දේශපාලන සංවාදාත්මක වැඩසටහන අවසන් කරන්න අද අපේ අමුත්තා ලෙසට මැදිරියට පැමිණියේ විශේෂයෙන්ම ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජාතික මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ට නැවත වාරයක් ඔබතුමන්ට ස්තුතිය පළ කරනවා ඔබගේ දේශපාලන වැඩපිළිවෙලේ ඔබගේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නට මැදිරියට පැමිණීම සම්බන්ධයෙන් ස්තුතියි ලක්ෂි ඉතින් ලබන සතියේදීත් මේ වගේ අර්ථ මාතෘකා රසක් එක්ක මේ මැතිවරණ වසර තුල මැතිවරණයේ සිදුවන ආකාරය සහ මැතිවරණයට සහභාගී වෙන දේශපාලන පක්ෂවල ක්‍රියාවලිය ඔවුන්ගේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබට සුබ රාත්‍රියක්